ඔන්න කලින් දැනුම් දීපු විදිහට අපි ආවා සජීවීව සිරි සමන්තපත්තු ස්වාමීන් වහන්සේ සමගින් දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් අසපුවේ සිට මිත්‍යාව බිඳින්නට හැකි මග ගැන ෆේස්බුක් ලයිව් ඔස්සේ සාකච්ඡා කරන්නට. අද සිරි සමන්තපත්තු ස්වාමීන් වහන්සේ පමණක් නෙවෙයි, තවත් ස්වාමීන් වහන්සේ දෙනමක් මේ සංවාදයට වැඩම කොට සිටිනවා. මගේ ළඟ වැඩ සිටින්නේ ගල්හැපිටියේ ප්‍රේමරත්න හාමුදුරුවෝ, ඒ වගේම අනිත් පස වැඩ සිටින්නේ තිත්තගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවෝ. ඒ නිසා ඔබ වහන්සේලා තුන් නමම බොහොම ගෞරවයෙන් මේ සාකච්ඡාවට මුලින්ම පිළිගන්නවා. ඒ වගේම ඔබේ යෝජනා, චෝදනා, අදහස්, ගල්, මුල්, මල් මේ හැම දෙයක්ම අදත් අපි හරිම ගෞරවයෙන් ශක්තියක් විදියට බාර ගන්න බවත් මුලින්ම කියන්නට කැමතියි. අපි මීට මාසකට විතර කලිනුත් අපේ හාමුදුරනේ සාකච්ඡාවක් කළා. ඉතින් අපි සාකච්ඡා කරනවා සහ මේ ආශ්‍රමයේ විවිධ දේශනා සිද්ධ වෙනවා. ඒ අතරේ අපේ හාමුදුරනේ අඩුවක් නැතුව රටේ අපරාධත් සිද්ධ වෙනවා. ඝාතනද, මංකොල්ල කෑම්ද, හොරකම්ද ඔක්කොම සිද්ධ වෙනවා. ලෝකේ සමහර රටවල් දිහා බලද්දී ඇත්තම අපේ හඳුර හිතනවා මේ ධර්මයේ දේශනා කිරීමේ අප්‍රායෝගික භාවයත් එක්ක මේ සමාජයට පළක් නැද්ද කියලා. මොකද මේ ඊට වඩා හොඳට නීතියක් තිබ්බා නම් මේ ධර්මයේ අමතක කළාම අඩුම ගානේ මිනිස්සු නීතිය ගැනවත් හිතයි. ධර්මවාදී රටක් වීමේ හානියත් එක්ක දෙකෙන් එකක්වත් හරියට වෙන්නේ ද කියලා මට හිතනවා. මේ වහන්සලා කරන වැඩෙන් ප්‍රයෝජනයක් තියෙනවද අපේ හඳුරනේ? ඇත්තටම ආරේන්ද්‍ර, තියෙන ප්‍රශ්නය රටේ සියලු දෙනාටම පොදු වෙච්ච නීතියක් නැති එක. නීතිය තරාතිරමනුව වෙනස් වෙලා තියෙනවා. දැන් අපි පහුගිය මාස 6ක් විතර බැලුවාම අවුරුද්දක් විතර කාලය තුළ ඒක අපිට හොඳට පේන තිබ්බා. එක එක පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී වරප්‍රසාද, තනතුරු, තත්ත්ව, නම්බු ඒවා බලලා තමයි දේශපාලන පක්ෂ මති මතාන්තර බලලා තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. එහෙම වුණාම අනික තමයි රටේ ප්‍රශ්නයකට ඍජු වග කිව යුතු පුද්ගලයෙක් පෙන්වන්නේ. කවුරු කොහොම කිව්වත් රට එක්තරා විදියක අරාජික වීමකට පත් වෙලා තියෙනවා. රෑට තෙල් වැඩි කරනවා, උදේට අඩු කරනවා. කවුද වැඩි කරේ කියලා දන්නෙත් නැහැ, කවුද අඩු කරේ කියලා දන්නෙත් නැහැ. රට එක්තරා විදියකින් ලොකු පරිහානියකට යනවා. රාජ්‍ය තන්ත්‍රයේ පරිහානියකට යනකොට කවදාකවත් ධර්මයේ තාප්පයක් ලෙස ගහලා ඒක නවත්තන්න බෑ. ඒකෙන් ධර්මයෙන් වැඩක් නැහැ කියන එක දවසනද අපිට එන්නේ. ධර්මයෙන් වැඩක් තියෙනවා. නමුත් මම කියන්නේ මේ දේශනා කිරීම, මේ මහන්සි වීම වලින් ප්‍රයෝජනයක් අපේක්ෂා කරන්න බැරිද අපේ ආන්දරෝ? මහන්සි වීමෙන් ප්‍රයෝජනයක් තියෙන්න නම් හැම පැත්තකින්ම ඒකට මුක්කුවක් වදින්න ඕන. පාලකයෝ ඒ රටේ යහපත වෙනුවෙන් තමන්ගේ විය යුතු දේ කරන. දැන් අපි ලෝකේ හැමතැනම ඇවිදිනකොට අපි දකින දෙයක් තමයි ලෝකේ රටවල නීති හැමෝටම සමානයි. අගමැති වැරද්දක් කළත්, ජනාධිපති කළත්, කවුරු කළත්, පුරවැසියෙක් කළත් ඔක්කොටම සමානව අපේ එහෙම නැහැ. මේ පළවෙනි ප්‍රශ්නය ඒකයි. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔයා කියපු එක, ධර්මය ප්‍රායෝගික නැහැ. ධර්මය කියලා දේශනා කරන්නේ තම තමන් තේරුම් ගත්ත ක්‍රම ටිකක් නෙමෙයි, පොත්වත් වලින් බලලා අමාරු වචන දාලා, බැරි වචන දාලා, නොතේරෙන අප්‍රබන්ස ධර්මය කියලා දේශනා කරනවා. ඒ නාට්‍ය ජවනිකා බලලා ඉවර වෙනකොට අර හොඳට තිබිච්ච ඔළුවත් සෞතු. ඇත්තටම අපි ධර්මය කියලා දේශනා කරන්න ඕන හරිම ප්‍රායෝගික, නිදහස්, නිවහල්, සන්තෝෂයෙන් සතුටෙන් එකිනෙකා හා සුහදව සාමකාමීව ජීවත් වෙන්න අවශ්‍ය කරන පසුබිමක් පමණයි. එතනින් එහාට නිවන් දකින්න හිත හදාගන්න අවශ්‍යයි. ඒක කරાવી මූලික සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය දෙනා ඒක අහලා ජීවිතය යහපත් කරගනි. මෙන්න මේ දෙපැත්ත ඇදුනොත් මේ රට ඉතාම යහපත් රටක් බවට පත් කරන්න පුළුවන්. මං හැමදාම කියන එක තමයි ලංකාව හදන්න අවුරුදු 5ක් යන්නෙත් නැහැ. අපේ හඳුර දැන් පාලකයන් බොරු කියනවා කියලා අපි විශ්වාස කරමු. නමුත් අපි දැන් සාකච්ඡාව මිත්‍යාවනේ. නමුත් ඊට වඩා භයානක කාරණාව තමයි මේ ආගමික සංස්ථාව තුළින් සිද්ධ වන මිත්‍යාව, සිද්ධ වන බොරුව. සමාවෙන්නේ කාරණාව සඳහන් කරා. නමුත් අපේ හඳුර දැන් අර අපි ගම මිනිස්සුන්ගේ මනස් හදන්න තියෙන ධර්මයේ අපි මේ ප්‍රායෝගික කරගන්න දෝ තියාගෙන ඉන්නේ. දැන් අපිට පේන දේ තමයි අපේ හඳුරනේ මේ ධර්මය කියන වටිනා දේ අයින් කරලා අපි හැමදාම කියන වගේ මේ ආගම නිකම් මේ తాවකාලික ස්වයන් වින්දනයක් බවට මිනිස්සුන්ට පත් කරලා තියෙනවා. අර අපි දැක්ක පහුගිය දවසක ස්වාමීන් වහන්සේලාට වඩින්නට කාන්තාව පිරිසක් මේ කෙහෙවැටි
දාලා බිමදිගේ බිමට ඒක දිගේ වැඩම කරනවා. තව තැන්වල මේ විවිධ පින්කම් ඔක්කොම කළා. හැබැයි එතන නැගිටලා ආපහු බස් එකට හරි පාරට හරි යද්දි අර සුපුරුදු සුපුරුදු යන්නේ ඇදගෙන එහෙම ඕ හැම තැනම හැම විටම අදත් වෙන්නේ ඕක, හෙටත් වෙන්නේ ඕක, අනිද්දත් වෙන්නේ ඕක. ඉතින් මේ මේ ඇත්තටම ඉතින් ආගමෙන් මිත්‍යාවකට බොරුවකට නිකන් බොරු තෘප්තියකට මිනිස්සුන් යොමු කරලා තියෙන මිනිස්සු හරි පුංචි දේවල් නෙල්ලන්නේ. ක්ෂණික දේවල්, ක්ෂණික නූඩ්ල්ස්, ෂෝට් ඊට්ස් ඒ වගේ ආගමත් ක්ෂණික වෙල කරගෙන තියෙන්නේ. මිනිස්සු ප්‍රායෝගික දේට වඩා කැමති බොරු ආමිෂ පූජාවල්, මහා මල් පූජාවල්, මහා පිච්ච මල් පූජාවල්, නෙළුම් මල් 110 පූජාවල්, ඊළඟට අටපිරිකර 5000 පූජාවල්, නැති නොයෙකුත් බොරු විචූරණ වලින් රටම වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ එක මල් පූජාවකවත් පූජේමි බුද්ධං කියන ගාථාවේ තේරුම කියලා දෙනවද? නැහැ. ප්‍රායෝගික නැහැ. ජීවිතයේ මොකක් හරි දෙයක් නැති වුණහම, මොකක් හරි දෙයක් අහිමි වුණහම, තමාට අයිති වෙච්ච දේවල් තමාගෙන් බැහැර වෙනකොට හිත කම්පා කරගන්න නැතුව ඉන්න කියලා දෙනවද? නැහැ. ඒ නිසා මුළු සමාජයම විනාශය කරා යනවා. ඊළඟට පිරිසුදුකම නැහැ. රටක් ජාතියක් දැන් අපි දන්නවා. අපි පිටරටක ගියාම දැන් ওই සිංගප්පූරුවේ, ඕස්ට්‍රේලියාව වගේ රටක ගිහිල්ලා ඒ රටක ළමයින් ඉස්කෝලකට ගියාම ඒ ළමයින්ට පුංචි කාලේ ඉඳලා උගන්වනවා තමා ඉන්න තැන ලස්සනට තියාගන්න විදිය, තමා ඉන්න වටපිටාවේ ගස් කොළන් වලට ආදරය කරුණාව සලකන විදිය, තමා දකින සතා සිව්පාව පිළිබඳ අධ්‍යයනය කරන විදිය. දැන් ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ මේ පින්ලන්තේනේ. ඒක ස්වාභාවික අධ්‍යාපන ක්‍රමයක්නේ. ඉතින් මං අහන්නේ මෙච්චර ස්වාභාවික රටේ තියෙන අස්වාභාවික අධ්‍යාපන යාන්ත්‍රණයක් හරේන්ද්‍ර මුලේ ඉඳලම හැදෙන්න වෙලා, නැත්තම් පරිහානිය තව අවුරුදු 25ක්වත් නැහැ. සම්පූර්ණ ජාතියක් වශයෙන් අපි අරාජික වෙනවා. මොකද බොරුව සඳහා තමයි හැම විටකම ආගමික සංස්ථාව තුල බොරුව භයානක විදිහට වැඩ කරනවා. ඒක ලාභීපීමේ පිළිගන්නවානේ, අනිවාර්යෙන් පිළිගන්නවා. අපි ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ අපි හැමදාම. මොකද නැත්තම් ඇත්තටම අර මේ මිනිස්සුන්ව මානසිකතාවකාලික තෘප්තියකින් මහා ලොකු ආශාවදයක් ඇති කරලා ස්වාමින් වහන්සේලා එතනින් වඩිනවා. මිනිස්සු ආපවර ප්‍රශ්න වලටම ගමන් කරනවා. රට හැමදාම සහ මිනිසුන්ගේ ප්‍රශ්න හැමදාම එකම තැන. අපිට තියෙන්නේ මේ මේ ආගම පිළිබඳ ගැටලුවක්වත්, ආගමික සංස්ථා පිළිබඳ ගැටලුවක්වත් නෙමෙයි. ඔබ වහන්සේගේ මාතෘකාවද මිත්‍යාව නිසා තමයි මම මේ කාරණා විමසන්නේ. අපි අපේ ස්වාමීන් වහන්සේ දෙන මත වැඩ ඉන්න හින්දා මම කැමතියි උන්වහන්සේලාගෙනුත් මේ ගැන ඔබ අපේ සිර සමතපද ස්වාමීන් වහන්සේගේ මතය මතු කරගන්නට තිත්තගල්ලේ ආමතුරු මේ මිත්‍යාව තමයි අද මාතෘකාව. මොකක්ද මේ මිත්‍යාව බිඳින්නට ගන්නට පුළුවන් හොඳම පොයින්ට් එක? ඇත්තටම මම කල්පනා කරේ හරේද්‍ර, මම අදහස් දක්වන්නේ අපේ ස්වාමින්වහන්සේ දැන් අවුරුදු 7ක් තිස්සෙම මේ මිත්‍යාව බිඳින්න, මේ සත්‍ය ඉස්මතු කරන්න සෑහෙන වයමක් දරනවා. ඒ නිසා මමත් කැමති ස්වාමින්වහන්සේගේ ප්‍රශ්නයක් වශයෙන් යොමු කරන්න. දැන් අපේ ගත්තහම අපේ කිරිබත්ගොඩ ලොකු ස්වාමින්වහන්සේ බොහෝ පිරිසකට නායකත්වය දෙනවා. උන්වහන්සේ මීට අවුරුදු 10කට 12කට විතර ඉස්සර කිව්වා මේ ඒ අමා නිවන්සව බොහෝ දුර නොවේ කියලා. ඒ කියන්නේ ඒ වටා ගොඩක් පිරිසක් එකතු කරලා මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්, මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 7කින් මේක අවබෝධ කරන්න පුළුවන් කියලා කියලා මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කරනවා. නමුත් දැන් උන්වහන්සේගේ දේශනා බැලුවාම, සාකච්ඡා බැලුවාම කියන මේ මිනිස්සුන්ට පිම්මදි, මේ කාලේ මිනිස්සු ගොඩාක් පින මදි මිනිස්සු ඉන්නේ. ඒ නිසා මේක තවතිසා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා කරගන්න පින් කරන්න එහෙම මාර්ගඵලලාභී දෙවියන් ඉන්නවා. ඒ හේට ගියහම මිනිස්සුන්ට සත්‍ය අහගන්න පුළුවන් කියලා. දැන් අපේ සාවින්හස දැන් හරේන්ද්‍රත් දන්න අවුරුදු 7ක් තිස්සේ මේ ජීවිතේ මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා නිතරම කියනවා. තාම ප්‍රතිතර්කයක් නැහැ කාගෙන්වත්. කියන්නේ මේ අවුරුදු 7ක් තිස්සේ කවුරුන් මොන ඉස්සරහට ඇවිල්ලා සාකච්ඡා කළේ නැහැ. මම සාවින්හසකින් අහගන්න කැමතියි, සාවින්හසකගේ පිළිබඳව අදහස් මොකද්ද? මේ අපි තවතිසා දෙව්ලොවට යන්න ඕනද මේක අවබෝධ කරන්න? ඒ පිළිබඳව සාවින්හසක අදහස්. හරේන්ද්‍ර, එහෙනම් ලෝතුරා බුදුවරු, පසේ බුදුවරු, රහත්වරු පහළ වෙන්න ඕන තවතිසාවේ. මනුස්ස ලෝකේ නෙමෙයි මේ සත්‍ය තියෙන්නේ. මනුස්ස ලෝකේ මිනිස්සු බුදු වෙන්නේ මේ මනුස්ස ලෝකේ. මිනිස්සු බුදු වෙන්නේ මිනිසුන්ගේ මේ ගඳ සුවඳ තියෙන තැනක. පිම්පව් කරන්නේ මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝක කියලා කියන්නේ එක්තරා තැනක් කියලා අපි හිතමු. අපේ මනසෙම නිර්මාණයක්නේ. දිව්‍ය ලෝක කියන්නේ අපේ මනසින්ම හැදෙන එකක්. අපාය කියන්නේත් අපි හිතින්ම හදාගන්න එකක්. අර කතාවක තියෙන්නේ අපාය කොහෙද කියලා වහම මූණ බලන්න කියලා පෙන්නන. ඇත්තටම අපාය දිව්‍ය ලෝක මේ සියල්ල මූණේ පවතින. දැන් සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය තික්කනිපාතේ. ගෞතම බුදුහාඳුරෝ භික්ෂු පිරිසක් පෙන්ලා කියනවා
මේ භික්‍ෂුව අතර දිව්‍ය බවට පත් වූ භික්‍ෂුව ඇත. බ්‍රහ්ම බවට පත් වූ භික්‍ෂුව ඇත. ආර්ය බවට පත් වූ භික්‍ෂුව ඇත කියලා. එකැන මේ භික්‍ෂුවන් අතර දෙවියෝ ඉන්නවා. බ්‍රහ්මයෝ ඉන්න. ආර්යෝ ඉන්න. මම කැමති මේ සියල්ල මිනිසුන් අතර තියෙනවා කියලා දකින්න. මිනිසුන්ගේ මනස මේ සියල්ලට මුල් වෙන බව පිළිගන්න. මිනිස් මනස මේ සියලු ක්‍රියාකාරීත්වය පාලනය කරන බව අපි පිළිගන්න කැමති. අත්‍යවබෝධය, රහත්වීම, සෝතාපන්නාදී මගඵල ලැබීම දිව්‍ය ලෝකෙ ගිහිලා කල්දාන වැඩක් නෙමෙයි. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ සමාජ සම්මතයේ එදා ඉදම්ම තියාගෙන හිටියේ කාලෙකදී සත්‍ය අවබෝධ කළා දිව්‍ය ලෝකවල ගිහිල්ලා. අර ජාතක කතාවක් තියෙන්නේ මේ ඒ බමුණා ඒ රජ්ජුරුව නිමි ජාතකේ රජ්ජුරුවට ඕනෙන දිව්‍ය ලෝකයන්. එයා කෙලින් යන්නේ අපාය හරහා ගිහිල්ලා. නිකන් දිග ගමනක් යනවා. ටුවර එකක් දාගෙන ලොකු ටුවර එකක්. එහෙම එකක් බුද්ධ වචනෙ නැහැ. බුදුරු කියලා කියන්නේ මිනිස්සුන්ට වචන කියන අය. ඒ වචන තුල ඔහුට අවශ්‍ය වචනේ තියෙනවා. ඒ වචනේ ඇහුණාම ඔහුගේ අඩුව නිවි යනවා. එච්චරයි සත්‍ය අවබෝධය. ඒකට මේ දිව්‍ය ලෝක යන්න ඕනේ. අනික ওই දිව්‍ය ලෝකේ සුවරුත් නැහැ. ඕක යන්න ගිහිල්ලා වෙන එකකට වැටෙනවා. මොකද මහා සදාන කාලේ නිවන කියන්නේ බුදුවරුන්ගේ වචන. නිවනට අවබෝධ වෙනවා කියලා කියන්නේ බුදුවරුන්ගෙන් වචනයක් අහනවා අපි. ඔව්. බුදුවරු නැති කාලෙක. බුදුවරු කියන්නේ ඔයාගේ බුදුහාඳුර තමයි ඔයාට නිවන් මඟ එළිය කරගන්න ඔයාට වචනයක් කියපු කෙනා. එච්චරයි. ඔව්. එච්චරයි බුදුවරු. නැතුව බුදුවරු කොහෙද? දැන් අපි දේවදත්තෙරුන් ගෞතම බුදුහාඳුරත් එක පන්සලේ හිටියා. නමුත් දේවදත්තෙරුන්ට බුද්ධෝත්පාදයක් උන්නේ නැහැ. බුදුන් දැක්කෙත් නෑ දේවදත්ත. ඒ වුණාට ඒ පන්සලේ ඒ තහා පැත්තේ කාමරේ සාරිපුත්‍ර තෙරුන් වහන්සේ බුදුන් දැක්කා. බුද්ධෝත්පාදය ආධ්‍යාත්මීය. ඒක බාහිර නෑ. මේ කියනේම තේරුම් ගන්න වාදාපන්න වුණොත් කවුරු හරි කොත් ඕක වැරදි කියලා ඉතින් කරන්න ඕන. මෙන්න මේ පුටුව තියෙනවා ලබන මාසේ සාකච්ඡාවට අපි ඊටාම සුහදශීලීව ඒක අපි හඳුරන්නේ. මේවත් මේ කියන්න ඕනේ. මේ අනේ අපි ආරාධනා කරනවා මේ මොකද දැන් වහන්සේ විවේචනය අතිශයින් වැදගත්. විවේචනයට වඩා විචාරය ඊට වඩා වැදගත්. මේ විචාරයක් කරන්නට පුළුවන් මේ හාමුදුරු දේශනා කරන කාරණා ගැන විචාරය කරන්න පුළුවන් ඕනෑම يعني ඒක තාර්කිකව सिद्ध කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට අපි විවෘත කරන මේ සංවාදය මොකද දැන් මමත් හරි පහදිනවා කැමති අපි හඳුරන්නේ මොකද සත්‍ය හැම වෙලේම එළියට එන්නේ මේ තර්ක තුලින් මතුවන නිගමන සහ වාද විවාද හරහා. නැත්නම් ඔබ වහන්සේ කියන්නේ අපි හිතසිතින් පිළිගන්න එක නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔව් ඒ නිසා මේ වෙලාවේ හරි කවුරුන් හෝ ඉන්නවා නම් මීට වඩා ප්‍රතිතර්ක තුනේ සැබෑ සත්‍ය මෙයයි කියලා පෙන්වන්නට පුළුවන්. ඇත්තටම අපි කැමැති ආරාධනා කරන්න. හැබැයි කිව්වට අපේ හඳුන්නේ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මං හිතනවා බැරි හරේන්ද්‍ර හැමෝම දන්නවා කියන කතාව හරි බව. ඒ වුණාට දන්නවා ගිහිලා කතා කරලා දිනන්න බැරි බව. එච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කියන එක හරි. සත්‍ය අවබෝධ කරන්නේ අපිකට කාලයක් නැහැ. ඒක මේ බුද්ධ වචනේ තියෙන්නේ. ඉමේච සුබද්ද බික්කු සම්මා විහෙරෙයුන් අසුඤ්ඤෝ ලෝකේ අරහත්තේහි අස්ස. අර සුබද්ද බික්ෂුව අන්තිමට සත්‍යේරුම් ගත්තනේ, ධර්මයේ තේරුම් ගත්තනේ. සුබද්ද බික්ෂුව බුදුහාරෝ පරිනිර්වාණ වෙලා ඇවිල්ලා. එතකොට කියනවා මේ සුබද්ද වගේ බික්ෂුව ඉන්නවා නම් ලෝකේ කවදාකවත් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රතිපත්ති මාර්ගයේ දන්නවා නම් අර වචනය පිළිගන්න ලෑස්ති නම් ඒ රහතුන් ලෝකේ හැමතැනම ඉන්නවා. ඒකට කාලයක් නිෂ්ඨාවක් එහෙම කියන්න බෑ. ඒ නිසා අපි උන්වහන්සේගේ මතයට එකහලා විරුද්ධ වෙනවා. මිනිසුන්ට පින් කරන්න කියනවා, පින් කළ දිව්‍ය ලෝක යන්න කියනවා. ඒක අබුද්ධෝත්පාද කාලයක කියන කතාවක්. මේ බුද්ධෝත්පාදයේ හැමතැනම හැම වෙලෙම සිද්ධ වෙනවා. මගේ හිත පිරිසුදු කරගන්න මං උමනා වෙච්ච වෙලාවට, මට ඒකට වචන හෙන වෙලාවට, මට බුදු කෙනෙක් පහළ වෙලා, ඒලා තමයි බුද්ධෝත්පාදේ. පැහැදිලිද? මගේ හිත පිරිසුදු කරගන්න ඕන වෙලාවට, මට ඒකට අවශ්‍ය කරන හොඳ වචන ටික ඇහෙන වෙලාවට, මට බුදු කෙනෙක් පහළ වෙලා, ඒ වචන මාව පිරිසුදු කරනවා. එච්චරයි බුද්ධෝත්පාදය. එහෙම නැතුව මේ ඉන්දියාවේ, භාරතයේ, බුද්ධ ගයාවේ, වජ්‍රාසන භූමියේ බුදුවරු බුදු වෙනකම් බලන් හිටියොත් එහෙම ආයි කවදාකවත් ඔය ගහන හෝන් හන්ටට බුදු වෙන්නත් බෑ. ඊළඟ බලන්න අර ගහන හෝන් කට්ටේ වෙලා සල්ලි ඉලනවා, බුදු වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ ටිකට් කඩනෝ. එතන මහා ලොකු ව්‍යාපාරයක්, බිස්නස් එකක්. එතන කොහොම මේ බුදු බලපත්? බුද්ධ කියලා කියන්නේ මැසේජ් එකක්, පණිවිඩයක්. ඒක ඕනම තැනක විශ්වයේ තියෙන්න පුළුවන්. ඒක අපි කළ යුත්තේ අපේ හිත අවදි කරගන්න, මනස පූර්ණත්වයට පත් කරගන්න අවශ්‍ය කෙනා. ඒක වචන ඔස්සේ ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් සබදාහමේ පණිවිඩයක් ඔස්සේ ගන්නත් පුළුවන්. අරගෙන ඒක තුලින් පූර්ණත්වයට පත් වෙන්න ඕන. අනික අපේ අඳුර නිවන් දකින්න තුල නම් පූර්ණත්වයට පත්වන්නේ ආධ්‍යාත්මය තුල. ආධ්‍යාත්මයට ඉඟියක් විතරයි අවශ්‍ය. ඒ ඉඟිය අරගෙන පූර්ණත්වයට පත් වෙන්න. හරි, තව ඒකත් එක්කම සාහිණාසය ආන ප්‍රශ්න ඇති. ඒකම උන්වහන්සේ කියනවා මේ මම තමයි කල්යාණ මිත්‍රයා, මම තමයි මේ පින් කරන්න කියලා දෙන කෙනා, දෙවිලෝ යන්න කියලා දෙන කෙනා වැටහෙනවා කියලා. අත්‍යවශ්‍යයි. අපි මේකත් පැහැදිලි කරමු. දැන්
කෙනෙක් හිතන්න බලන්න මේ දැන් ඔබවහන්සේ කිරිබත් ගුණ සාහනස ගැනද කියන්නේ? ඔව්. දැන් අපි ඇයි මේ ඉලක්ක කරගෙන මේ සාහනස නමක් ගැන කතා කරන්න කියලා? ඇයි ඔබවහන්සේ ප්‍රශ්නේ විමසන්න හේතුව කියලා කවුරු කාට හරි තිබ්බොත්, ඒ කියන්නේ මෙතන පෞද්ගලිකව දැන් මේ අපේ හාමුදුරුව වෙන දෙයක් දේශනා කරනවා, කිරිබත් ගුණ හාමුදුරුව තව දෙයක් දේශනා කරනවා, ඒ නිසා එතෙන්ට එන අයව මෙතෙන්ට ගෙන්න ගන්න අවශ්‍යතාවද, එහෙම නැත්නම් මේ පෞද්ගලික ගැටලුවක්ද කියලා කෙනෙක් හිතුවොත් මොකක්ද ඔබවහන්සේ දෙන උත්තරේ? උන්වහන්සේත් එක්ක කිරිබත් ගුණ නායක සාහනසේ පෞද්ගලික තරහක් නේ. උන්වහන්සේට ඒ යම් කිසි සාසනික කාර්යයක් කරන්න ඒ ගෞරවය එහෙමම තියෙනවා. නමුත් මේ මුළු සමාජයේම හරේන්ද්‍ර දැන් ලක්ෂයක් ගත්තම 35 සිය දිවි හානි කරගන්න. ඊළඟට මේ සමාජයේ ඒ ස්වාමීන් වහන්සේතුළු තව ස්වාමීන් වහන්සේලා ඒකී යම් මත සම්මත කරගත්තාම මේ තරුණ ප්‍රජාව ඉන්නෝනේ. දැන් වයසට ගියපු අය ඒව කරපින්නාගෙන කියන අපිට ප්‍රශ්නේ ඒ තරුණ ප්‍රජාවට අර විමර්ශක බුද්ධිය නැති වෙනවා. ඒ කියන්නේ ක්‍රියේටිව් අදහස් නැති වෙනවා. එතකොට ඒ සමාජයේ ලොකු අවුලකට යන ওই අදහස් එක. එතකොට අපිට මෙතන තියෙන දාර්ශනික සංවාදයක් දාර්ශනික අපේ ස්වාමීන් වහන්සේ නිතරම කියන එකක් තමයි පෞද්ගලිකව කාත් එක්කවත් වෛරයක් නැහැ. අනිත් එක අපි සුහදව කතා කරන්න සාකච්ඡා කරන්න ඕන තැනකට එන්න මෙතෙන්ට එන්න ඕන තැනක විවෘත අදහසක් තියෙනවා. නමුත් ඒ අදහස් සමාජගත වුණා විශාල බලපෑමක් ඒ මිනිස් මනසට වෙනවා. කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න තීන වෙලාවේ ඒ ඒ පුළුවන් මිනිස්සුන්ට මග හැරෙනවා. අන්න ඒ මිනිස්සු වෙනුවෙන් තමයි ප්‍රශ්නේ යොමු කරන්නේ. කියන්නේ සමාජ කතිකාවතක් හැදිලා ඇත්ත උඩට ගන්න ඕනේ. නැත්නම් අපි බොරුවම රජ කළා, බොරුවම මුලා කළා, අපේ රටේ නම් අවුරුදු 100 ගාණක් තිස්සේ ඒකනේ වෙලා තියෙන්නේ. අන්න ඒ වෙනුවෙන් තමයි හැල නැත්නම් උන්වහන්සේ පෞද්ගලිකව මේ ගන්නේ. උන්වහන්සේ දැන් අපිට යන්නේන ගමනක හම්බුණා, මම වන්දනා කළා. එහෙම එතෙන්දී මතවාදී ප්‍රශ්නයක් පැහැදිලි කර ගැනීමක් පමණයි. හොඳයි. අපි හඳුරවමු. ඔව්. ඇත්තටම සාහින්හස කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රය කියන්නේ 아무තු කෙනෙක් නෙමෙයි. කල්යාණ මිත්‍රය කියන්නේ අපට නිවනෙහි පණිවිඩය කියන කෙනා. එච්චරයි. එයා දකින්නේ අපි එකපාරා ඒකාත්මක විතරයි. ආත්ම දෙහික කල්යාණ මිත්‍රයා දකින්න බෑ. මිත්‍රයා දකින්න පුළුවන්. කල්යාණ මිත්‍රයා දකින්නේ ඒකාත්මක එකපාරා එතනින් යා ඉවරයි. දැකපු එකෙන් ඉවරයි. මම කියපු දේ පැහැදිලිද? පැහැදිලිද? එච්චරයි කල්යාණ මිත්‍රයා. ඒතර මම කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් මම ඉස්සෙල්ලම පරමාර්ථ ධර්මය අවබෝධ කරගෙන ඉවර වෙන්න ඕන. ඒ ඉවර වෙච්ච මම ඔබට ඒ ධර්මයේ සඳහා උපදෙස් දෙනවා නම්, ඔබට ඒක තේරුණා නම්, ඔබ ඒ මගේ යනවා නම් ඔබට මම කල්යාණ මිත්‍රයෙක්. නැත්තම් මිත්‍රයෙක් විතරයි. දැන් සායන ධර්මය අවබෝධ නොකරපු කිසිම කෙනෙක්ට තව කෙනෙක්ට කල්යාණ මිත්‍රයෙක් කොහොමද වෙන්නේ? ස්ථිර දාර්ශනික අදහසක් නැතුව මතයක් නැතුව කල්යාණ මිත්‍රය අපේ වචනෙට ගමේ ගොඩේ කියනවා මගේ කල්යාණ මිත්‍රය අඹ යාළුවා කියලා. කිව්වට හරේන්ද්‍ර දාර්ශනිකව කතා කරනකොට අපිට ගැටලුවක් තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් ඒ පුද්ගලයා තුළ ගැඹුරු දාර්ශනික අරුතක් ගැඹුරු දර්ශනයක් තියෙන්න ඕනේ. යාගෙන් ගන්න දෙයක් තියෙන්නේ. දැන් මම ඔයාව මම මේ කවුරු ඇසුරු කළත් මගෙන් බොහෝ දේවල් මේගොල්ලන්ට ගන්න තියෙන්නේ. නැත්තම් මම කොහොමද මිත්‍රයෙක්වත් වෙන්නේ? උතුම් කෙනෙක් වෙන්නේ. පැහැදිලිනේ. කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නිවනේ පණිවිඩය හරියටම කියන. අපේ හඳුරේ එක විමසන්න හේතුව මොකද්ද? පදනම කල්යාණ මිත්‍රයා කියන එකට අර්ථකථන දෙනවා. අපි කියමු ලංකාවේ ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා එක එක දේශනා කරනවා. බෞද්ධ ආනාලිකාව ගත්තත් වෙන නාලිකා ගත්තත් එතකොට කියනවා අපි මේ කල්යාණ මිත්‍රයෙක්. අපි නිවන් මඟ කියන අපි උන්වහන්සේලම කියනවා මම තාම මේක අවබෝධ කරලා නැහැ කියලා. ඉතින් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ මිත්‍රයෙක්. ඔව් එතකොට ධර්ම අපි කියන්නේ ඒකට ඉංග්‍රීසි හොඳ වචන ධම්ම ෆ්‍රෙන්ඩ්. ධර්මයාලු. එතකොට කල්යාණ මිත්‍රයා කියන වචනයට අවශ්‍ය නිරුක්තියක් තියෙනනේ. හරි. එතකොට අපි ඒක එතන තියන්න ඕන. නැත්නම් ඒකට වෙන අදහසක් දුන්නොත් මිනිස්සු ඕනම හොරෙක් හරි බොරුකාරයෙක් හරි වචන ටිකක් පැහැදිලි කරන්න කෙනෙක් හරි කල්යාණ මිත්‍රයා කියලා ඔළුවට දැන් ඇත්තට දැන් ඒක සම්මතයතුල පාවිච්චි කරන්නේ මේ සැපට දුකට එකට ඉන්න කෙනාට තමයි කල්යාණ මිත්‍රය කියලා භාවිත කරන්නේ. නමුත් ධර්මයේ තුල ඒක වෙනස්ම දාර්ශනික අදහස ගොඩක් ගැඹුරු. මේ දාර්ශනික අදහස දක්වා අපි සමාජයේ ප්‍රගමණය කරන්න ඕන. එතකොට තමයි අර මුලින්ම කියපු ප්‍රශ්න ටික දුර වෙලා රටේ නීතිය හැදිලා ධර්මයේ ස්ථාපිත වෙලා සේදී විනාශා ගැනීම නැති වෙලා රට සමතුලිත වෙන්නේ. ඒ දාර්ශනික අර්ථයකට සමාජය ගෙනියන්න ඕන. අද තියෙන්නේ දාර්ශනික අර්ථ වලට ගිහිල්ලා නැහැ, ලෞකික අර්ථ බෙදා ගන්න අරගෙන. අනිත් එක අර අපේ හඳුර මතු කරපු කාරණාවත් ඇත්තටම ආයි අර අමා නිවන් සුව දුර ඈතක නෙමෙයි. අමා නිවන් සුව බොහෝ දුර. දැන් ඉතින් ඇත්තටම හරියද ඒ කාලෙදී දැන් අපිට වුණත් තව තරුණ ළමයි බොහෝ අයට හිතුණා ඇත්තටම මේ කොච්චර දෙයක්ද ඒ සයින්නස් එහෙම කියනකොට. මම කියන්නේ සෝතාපත්තියට අවශ්‍ය පසුබිමයි අපි මුලින්ම සමාජයට හදන්න ඕන. අපි ඒක ඉදිරියේදී බලමුකෝ. එතකොට ඒ කාලෙදී හරියට අපිටත් විතර කොච්චර දෙයක්ද මේ සත්‍ය හොයාගන්න මේ කොච්චර ලොකුද කියලා. ඇත්තට මේ දහම ජීවමාන වෙනවනේ.
දේහරහවිල් අපි සාහිත්‍යහසක දේශනහල තව සාහිත්‍යහසල දේශනහල අපි හිත යම් ප්‍රමාණයකට හදාගන්න උත්සාහ කරා. ධර්ම ඇහුනම ඒ හිත හදාගන්න එක පැත්තකින් තියලා බොහෝ අය හිතනවා ආ මම මේ පින් කර කර කරගෙන තව තිසා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා පටන් ගන්නවා. අනේ ගමන දික් කරනවා. ගමන දික් කරනවා. හරියද? දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තියෙනවා කුද්දකනිකායේ සුත්තනිපාතේ පදන් වීරිය වඩලා. කියන්නේ මේ නිවන සඳහා වීරිය කළා අන්තිමට සිහි නැතුව වැටෙනෝනේ. ඒක අහලා තියෙනවා. සිහි නැතුව වැදගෙන වැටෙනවා. එතකොට නමුචී කියන මාරය ඇවිල්ලා සිද්ධාර්ථට කියනවා සිද්ධාර්ථ වීරිය කරන්න එපා. පදන් වීරිය නවත්තන්න. බුදු වෙන්න ඔය සත්‍ය සොයන තියෙන වීරිය නවත්තලා ගෙදර ගිහිල්ලා මාලිගාවට ගිහිල්ලා රාජ්‍ය පාලනය කරගෙන පින් කරගෙන ජීවත් වෙන්න කියලා. එතකොට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නැවත ප්‍රകൃතියට පත් වෙලා කියනවා මට පින් වලින් වැඩක් නැහැ. මම සත්‍ය සොයනවා. කිං සච්ච ගවේසි. මම කුසලය සොයනවා. කිං කුසල ගවේසි. එතනින් තමයි බෞද්ධ දර්ශනය ආරම්භ වන්නේ. කිං කුසල ගවේසි මාර්ගය, කිං සච්ච ගවේසි මාර්ගය. පින් කිරීම බුද්ධාගමෙත් තියෙනවා, ජෛනාගමෙත් තියෙනවා, හින්දු ආගමෙත් තියෙනවා. ඉතින් හින්දු මිනිස්සුත් ඕක පින් කරනවා. හින්දු මිනිස්සු කිං සච්ච ගවේසි වෙන්න ඕන, කිං කුසල ගවේසි වෙන්න ඕන. එතකොට ඒගොල්ලෝ බෞද්ධ වෙනවා. අනික අපි හඳුර දැන් මේ නිවන කියන්නේ අවබෝධය නම්, අවබෝධය ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂය තුළින් නම්, ප්‍රත්‍යක්ෂ කරගන්න නම් යම් සාධක තියෙන අවශ්‍යයි. තෞතිසා වගේ දෙව් ලෝක මොනවද තියෙන සාධක නේද? අපි හඳුනන ලස්සන කාන්තාව, දිව්‍යමය කාන්තාව, දිව්‍යමය භෝජනයි. ඒ තුලින් අපිට යථාර්ථයක් අවබෝධ කරගන්න පුළුවන්. හරේන්ද්‍රේ හැම දෙයක්ම අපට වටින්නේ නොලැබී තියෙනකම් විතරනේ. ඔව්. දැන් ඔය දෙව් ලොවින් දෙව් කෙනෙක් දෙවි කෙනෙක් චුත වෙනකොට ඒගොල්ලෝ කියන්නේ මොන ලොවට වෙන්න කියලාද? ඒගොල්ලෝ කියනවලු මේ මේ ඔබ භවත්නි ගිහිල්ලා මනුෂ්‍ය ලෝකේ පහළ වෙන්න. එහෙ ගිහිල්ලා සිත හදාගන්න නිවන් දකින්න කියලා එහෙන් මේ මෙහාට යනවා. මෙහෙන් අපි දැන් කොහෙද අරහෙට යවන්නේ? ඈ ඊටසේ දැන් ඔය සංයුත්තනිකායේ තියෙන සූත්‍රවල දේවතා සංයුත්තේ සංයුත්තවල සක්ක සංයුත්තේ සක්දෙමිදු මහා පෘථුවියට නමස්කාර කරනවා. ඒතර මාතලේ දිව්‍ය පුත්‍රය ඇවිල්ලා අහන ඔබ වඳින්නේ කාටද කියලා. යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරම් පෝසෙන්ති තන් නමස්සාමි මාතලේ. මුලින්ම කියනවා මම මුලින්ම ගාතාවන් කියනවා මම මේ වඳින්නේ සිත හදන නිවන් මඟ සොයන ප්‍රඥාව අවදි කරන පැවිදි උසුම ඍෂිවරු මේ මහ පොළවේ ජීවත් වෙනවා මගේ මුල්ම වැඳුම උන්ටයි. දෙවනුව මම වඳිනවා ධාර්මිකව අමුදරුවන් පෝෂණය කරගෙන යහපත්ව ජීවත් වෙන ගිහියන්ට. එතකොට හරේන්ද්‍ර ගිහියටත් දෙයියෝ වඳිනවා. දෙයියට අපි වඳිනවා. දැන් මෙතන මේ බුද්ධාගමේ ලොකු අවුලක් තියෙනවා. බුද්ධාගමේ කියන්නේ මේ දිව්‍ය ලෝකේ යන්නයි, අර එහෙම රවුම් ගහන්න නෙමෙයි, ට්‍රිප් යන්න නෙමෙයි. බුද්ධාගමේ කියන්නේ සසර දුක නිවාගෙන මේ සසර ගමන අයින් කරගෙන මගඵල ලබාගෙන සසර අවසන් කරන දේශනා මෙහෙම තියෙනවා. මහණෙනි අසුරක් ගහන වෙලාවක්වත් භවය වර්ණනා නොකරමි. මේ අසුරු වෙලාවක්වත් භවය වර්ණනා කරන්න එපා. භවය කියන්නේ දිව්‍ය ලෝකවල සුගති භූමියවල පහළ වෙන එක. පුනර්භවය ඊළඟ. ඒව නෑ. ඒව නොකර කෙලින්ම ඍජු කෙටි මාර්ගයක් ඔස්සේ නිවන් මඟ සොයාගෙන සසර දුක නිවා ගන්න අපි කියන්නේ එච්චර. අපේ මේ කොළඹක මහඳුරු අර කලි මාත් එක්ක කතා කරද්දී සඳහන් කළා මේ සෝතාපට්ටි භාවය පිළිබඳව මහසේ විමසන්න හදනවයි කියලා. දැන් අර අපි මේ නිවනට යන පාරට ඇවිල්ලා තියෙන හින්දා මාර්ගයට මම හිතන්නේ අපි හඳුරු අපි ඒක විමසමුද? විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා අපේ පින්වත් ශ්‍රී සමන්ත භද්‍ර සාමින් වහන්සේට, ඒ වගේම තිත්තගල්ලේ ආනන්දසිරි සාමින් වහන්සේ ඉතාමත් කාලෝචිතව සමාජගතව පවතින මිත්‍යාවන්ට ධර්මානුකූල ප්‍රවේශයක් ලබා දෙන මොහොතේ මම ගමක් නියෝජනය කරන භික්ෂුන් වහන්සේ නමක් හැටියට මටත් තියෙනවා මිත්‍යාවෙන් පිරිච්ච දහස් සංඛ්‍යාත අපේ තරුණ දුවල පුතාලා වෙනුවෙන් යම් අදහසක් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න. මූලික දේ තමා පින්වත් සාමින් වහන්සේ අද තරුණ පෙළ බොහොම උනන්දුවෙන් ඉන්නවා. සෝතාපන්න අංග දියුණු කරගෙනවත් මේ ජීවිතේ දැස පියා ගන්න තියෙනවා නම් මරණින් මතු ආයති භවය රැකවරණයක් තියෙනවා කියන කාරණේ අද අපේ රටේ බොහෝ සාමින් වහන්සේලා ධර්මදේශනා මුවාවෙන් දහස් සංඛ්‍යාත පිරිස් කැඳවලා ඒ ධර්මදේශනයේ පැය දෙකහමාර තුන පුරාම බුද්ධ වචන නෙවෙයි ප්‍රකාශ වෙන්නේ, සමහරු ප්‍රසිද්ධ ගීත ගායනා, එහෙම නැත්නම් කවි ගායනා, එහෙම නැත්නම් පිරිස හිනස්සන, එහෙම නැත්නම් මෞදිමෞපියෝ දරුවෝ එකට එකතු වෙලා ඉඳගෙන අහන්න බැරි පිළිකුල් සහගත වචන, මේ වගේ දේවල් තමයි ධර්මයේ හැටියට සමාජගත කරගෙන යන්නේ. ඒ අතර ගම්බද බොහෝ තරුණ දුවල පුතාල බුද්ධිමත් ඕන් හරි ආශාවෙන් ඉන්නවා කවුරු හෝ ඕන්ට උපකාර කළයි සෝතාපන්න අංග මේ ජීවිතේ දියුණු කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මම ඔබ වහන්සේගෙන් සුවහසක් ග්‍රාමීය තරුණ දුවල පුතාල වෙනුවෙන් මේ ප්‍රශ්නය අහන්නේ. මිත්‍යාවෙන් ඔබට ගිහිල්ලා හැබෑ ප්‍රායෝගික දහම් ජීවිතේ දියුණු කරගෙන
මේ ජීවිතයේ සෝතාපන්නාංග දියුණු කරගත හැකිද, ඒ වෙනුවෙන් ඔවුන් කළ යුත්තේ කුමක්ද කියන එක ඔබ වහන්සේ බොහොම කාරුණිකව අපිට ධර්මානුකූල ප්‍රවේශයක් ලබා දී කියලා මා විශ්වාස කරනවා. ඇත්තටම සෝතාපත්තියට පත් වෙන්න පුළුවන්. සම්මාදිට්ඨියට පත් වීමයි සෝතාපන්න වීමේ මාර්ගය. ඒ මාර්ගයේ ආරම්භ වෙන්නේ සම්මාදිට්ඨිය. අවසන් වෙන්නේ රහත් භවය. සම්මාදිට්ඨියට පත් වෙන විදිහ අපි හොඳට හොයාගත්තනම්, සම්මාදිට්ඨියට පත් වෙන මාර්ගය හොඳට විශ්ලේෂණය කරගත්තනම්, ඒ වගේම පුරුදු කරානම්, අන්න ඒක තමයි සෝතාපත්ති මාර්ගය. දැන් ඊළඟට ප්‍රශ්නයක් එනවා, සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය පිළිබඳ සූත්‍රගත විවරණ අරගෙන බැලුවාම අපට දැනෙන එකයි, පොතේ තියෙන එකයි දෙක සංසන්දනාත්මකව කියනකොට, චන්න සූත්‍රය හා කච්චායනගත සූත්‍රය ඊටාම පැහැදිලිව සම්මාදිට්ඨිය විග්‍රහ වෙනවා. ඒකෙදි කච්චායනගත තෙරුන් වහන්සේ බුදුහාඳුරු සම්මාදිට්ඨිය විග්‍රහ කරනවා. දොයංචකෝ කච්චායන ලෝකේ අස්තිතංච නාස්තිතංච. කච්චායන ලෝකේ අන්ත දෙකක් පවතිනවා. ඒක තමයි අපි කියන්නේ මේ අන්ත දෙක ඇත නැත, අපිට එළියාඳුර කලුසුදු ලෝකේ දෙකක් පවතිනවා භෞතිකව. යම් කෙනෙක් මේ දෙකට පත් වෙන්නේ නැතුව සිත මැද තියාගත්තොත්, يعني සිත මැදට ගන්න දහමක් අහගත්තොත්, අන්නේ සිත මැදට ගත්ත කෙනා සම්මාදිට්ඨියට නැත්තම් සෝතාපට්ඨියට පත් වෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ හිත මැද තබා ගැනීම. අර අන්ත දෙක නැතුව සිත මැද තබා ගැනීම. බුදුවරු බණ කියන්නේ ඒ සිත මැදට ගැනීම සඳහා. මජ්ජේන තථාගතේන ධම්මං දේසේසි. සිත මැදට ගන්නයි බුදුවරු කතා කරන්නේ. සිත අන්තයකට යවන්න නෙමෙයි. කිසිම අන්තවාදී අදහසක් බුද්ධ වචනයක් තුල නැහැ. බුද්ධ වචනය තුල පවතින මධ්‍යස්ථ අදහසක් විතර. ඇත්තටම හරේන්ද්‍ර මුකුත් ලොකු කාරණා ඕනේ නැහැ ඔය සම්මාදිට්ඨිය අරෝ මේවා. සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට ප්‍රශ්නවලට මුහුණ දෙනකොට, ජීවිතයට මුහුණ දෙනකොට අන්තවාදී වෙන්නේ නැතුව මැද තියාගෙන ඒ හැම දෙයකටම කලබල වෙන්නේ නැතුව ඉන්න මිනිස්සයාගේ ජීවිතය සාර්ථක නැද්ද? මමත් කමතේ බහන්සන්න ඒ මාර්ගයෙන් මේ ධර්මයේ පැහැදිලි කරනවා නම්, මොකද සම්මාදිට්ඨිය කියන වචනේ තමයි සෑම සන්නාසන මම භාවිත කරන්නේ. ඒ නිසා බහන්ස භාවිත නොකළ යුතු නෙවෙයි. නමුත් ඒක තේරෙනවා නම් එහාට සෝවන් වෙලා ගොඩක් වෙලා හරියට හරි. ඒ නිසා අපි හැමදෙරම නිකන් මේ හැමෝටම ගමට නගරයට තීරෙන්නේ අපේ හිත දෙපැත්තට දාන්න නැතුව හිත මැද තියාගෙන සාමාන්‍ය දෛනික ජීවිතය තුළ ජීවත් වෙන. ඒක තමයි මේ නිවන් මාගේ ආරම්භය. මහා මේ ලොකු ආරම්භ නෑ මේ. ඒක තව පැහැදිලි කළා. ඒක තව පැහැදිලි කළොත්. දැන් හරේන්ද්‍ර අපි හිතමු මෙහෙම. අපිට හිතෙනවා කාට හරි බනින්න. එතකොට අපි බනින්නේ අපි කල්පනා කරනවා ඇයි මට මේ බනින්න හිතෙන්නේ? මෙයත් එක්ක ඇත්තටම තරහක් තියෙන නිසාද? එහෙම නැත්නම් මම මෙයාට බනින්නේ මගේ තියෙන ලොකුකමක් නිසාද? නැත්තම් අවංකවම මේ පුද්ගලයා පිළිබඳ කැක්කුමකින් මේ පුද්ගලයා නිවැරදි මගට ගත යුතු නිසාද? දැන් ওই කරුණු තුනක් මදි වුණානේ. ওই කරුණු තුනේදී අපේ හිතට આવොත් මට බනින්න සිද්ධ වෙන්නේ මේ පුද්ගලයා නිවැරදි මගට ගැනීමට පමණමයි කියලා හිතලා ඔයා බනින්න. බැනර ප්‍රශ්නයක් නැහැ. ඔයාට හිතුනොත් මම මේ පුද්ගලයාට ගහනවා මූට. මං ගහන්නේ මූත් එක තරහ නිසාද, මාන්න නිසාද, නිවැරදි මගට ගත්ත නිසා ගන්න නිසාද? ඔයාට හිතුනොත් මං නිවැරදි මගට ගන්න ගහන්න මං කියන දේ තේරෙනවද? හැමතිස්සෙම අපි අපේ ජීවිතය විචාරපූර්වක වෙන්න ඕන, විමර්ශනාත්මක වෙන්න ඕන. එතකොට අපේ ජීවිතේ ලේසි, හැමදේම ලේසි. කියන්නේ මැද මාවත ජීවිතයට එකතු කරගන්න ඕන. කොයි වෙලාවකත් අන්තවාදී දැඩි අදහස් තියෙන්න බෑ. සෝතාපන්න වෙච්ච මිනිස්සෙකුට දේශපාලන පක්ෂයක් නෑ. වෙලාවට සුදුසු කෙනාට කතර ගහනවා විතරයි. දැන් අද අපිට වෙලා තියෙන්නේ මොකද්ද? ඉතින් එතකොට අපි ඉන්න තැන දැනගන්න මේ මහා වටිනා දහමක් අහලා නොවිටිනා විදියට අපි ජීවත් වෙනවා. එච්චර ඇත්ත කතාව. මහා වටිනා දහමක් අහලා නොවිටිනා නොවැදගත් විදියකට ජීවත් වෙන සෝතාපත්ත ආර්ය ශ්‍රාවකයාගේ හිත අන්තවාදී දෘෂ්ටියකින් කොයි වෙලාවකවත් බර වෙන්නේ හරි මැදිස්ත. දැන් අපිට කඩන්න තියෙන ආකල්පය තමයි අපේ හඳුනන්නේ. දැන් අර සෝතාපන්න භාවය කිව්වම වචනේත් හරි බරයි. ඒක මම කිය හරිද? ඒක නම් මහත්ද. ඔය සරල කාරණා කිව්වම අනේ එහෙනම් සෝවන් වෙන්න බැහැ කියලා සමහර ඉතින් බල මොකද අර කට්ටියට භාවනා කරන්න ඕනේ, පන්සල් ගාන යන්න ඕනේ. ඔය ගොඩා ඒ කියන්නේ එහෙමනේ හිතන් ඉන්නේ. දැන් මයික එකේ පැහැදිලි කරන්න අපි හඳුනන. මම කිය අර සංස්කෘතික ආගම මිත්‍යාවෙන් පිරිච්ච ආගම මොකද බුදුදහමේ ප්‍රායෝගික භාවයනේ අපි හඳුනන. අපි පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඒක ගත්තා දැන් ඔය කියන්නේ මේ හරියට මේ අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් එතන සෝවාන්. එතන සෝතාපත්ති එතන තමයි ආරම්භය. ජීවිතේ හොඳට දන්නෝ. ජීවිතේ හොඳට දැනෙනෝ. මගේ වැරදි ටික මම දන්නෝ. සමහර ලාට ඒ වැරද්ද මම පිළිගන්න අකමැති. ඒ වුණාට මම වැරදි කියලා මම දන්නෝ. ඔය ඔබ වහන්සේ හිතන විදිහද නැත්නම් ඕකද සැබෑම කාරණාව?
හරේන්ද්‍ර මේක සැබෑව කාරණාවද මම හිතන විදිහට කියලා බලන්න කලින් ඔයා මේ දෙකම ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔයාට ප්‍රැක්ටිස් කරනකොට ඔයාට තේරුණොත් මේ ක්‍රමේ හරිනේ. මට කිසි දැවිල්ලක් නෑ. සෝවාන් වීම යනු එයයි කියලා මහස කොහොමද පැහැදිලිවම කියන්නේ? ඉතින් හරේන්ද්‍ර සෝවාන් වීම කියලා වෙන මොකක් හරි එකක් කවුරු හරි පෙන්නනව නම් ප්‍රායෝගික මාර්ගය. මේ පොත්වල ලියපු මාර්ග නෙමෙයි. පොත්වල තියෙන ධර්ම කාරණා නෙමෙයි. ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් විපස්සනා මාර්ගක් කවුරු හරි අපේ ඊළඟ දවසට එන්න අපේ පුටුවේ අපි කතා කරමු. සෝතාපත්තියට පත් වෙන්නේ ජීවිත අවබෝධය ලැබීමෙන්මයි. ජීවිත අවබෝධය ලබන්න ලේසිම විදිය තමයි අපි ලෝකේ දකින දේවල් කෙරෙහි ඕනවට වඩා අන්තගාමී වෙන්නේ නැතුව හැමතිස්සෙම චින්තනයේ මධ්‍යස්ථයි. මං කියන්නම් හොඳ දෙයක්. ප්‍රශ්නයකට උත්තර දෙන්න කොයි වෙලාවකවත් කලබල වෙන්න එපා. ගැන අපි හදිස්සි වෙලා උත්තර දෙන්නේ නැහැ. මගේ විදිය නම් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු කාලය විසින් ලබා දෙනවා. මට තියෙන්නේ කාලය එනකන් පොඩ්ඩක් කලබල නැතුව මේ තියෙන වෙන වැඩක් කරගන්න එක විතරයි. අන්න නිවිච්ච හිතක් තියෙන කෙනෙක් වැඩ කරන විදිය. දැන් තේරෙනවද? දැන් අපි ඔක්කොම මේ වගේ වැඩ කරන්න පටන් ගත්තොත් අපට කිසිතරක කිසිම අවුලක් පේන්නේ නැහැ. ඇත්තටම හරියට මේ භෞතික පද්ධතිය කිසිම අවුලක් නැහැනේ. මේ භෞතික පද්ධතියට අවුල් ආරෝපණය කරන්නේ අපේ විකෘති වෙච්ච මනසින්නේ. එච්චරනේ ප්‍රශ්නේ. මනසේ විකෘතිභාවය අඳුන ගන්න. අඳුනගෙන නිවෙන්න, මැදට එන්න. සයිටන්සේ රහන්. එතකොට දැන් සයිටන්සේ අවුරුදු 7ක් තිස්සේ මේ අන්ත දෙක හිත මැදට එන දහම දේශනා කරලා තියෙනවා. මේක සමස්ත හැම කෙනෙක් වෙනුවෙන් මහන්නේ. එතකොට සයිටන්සේ මෙහෙම හිත කාලානුරූපව මැදිස්ත වෙච්ච අය සාමින්නාසෙත් එක දැන් මේ ලෝකය තුළ දේශනා කළ සාමින්නාසෙට මුණ ගැහිලා නැවත හම්බ වෙලා ලගතිපොයි. ඔව්. දහස් ගානක්. ඒ වගේ දහස් ගානක්ද සිය ගානක්ද? දහස් ගානක් කරේන්ද්‍ර මේ ලෝකේ මේ මහා පෘථුවි මේ අපි දකින්නේ මෙතන හතර දෙනෙක් වුණාට ඒ දහමහපොය දහස් ගාණක් ඒ ප්‍රත්‍යක්ෂ වෙච්චය දහස් ගාණක් කියනවා. ඇසීම ප්‍රත්‍යක්ෂයක්ම නෙවෙයිනේ අපි හඳුනගන්නේ. හරේන්ද්‍ර ක්‍රියාකාරීත්වය වෙනස් වීම ප්‍රත්‍යක්ෂයයි. ඒක තේරුණාද? ඇසීම ප්‍රත්‍යක්ෂය නොවේ, ක්‍රියාකාරීත්වය වෙනස් වීම, චින්තනයේ වෙනස් වීම ප්‍රත්‍යක්ෂයයි. ඒගොල්ලෝ ඒක ප්‍රකාශ කළාට බහන්ස දකින්නවාද? ඒගොල්ලන්ගේ දර්ශනීය දැක්ම ඒගොල්ලන්ගේ සමස්ත ජීවිතය තුළ තියෙන. හරේන්ද්‍ර දැන් ඔයා මට ඇවිල්ලා කියනවා ඔයාගේ ජීවිතය වෙනස් වෙලා කියලා. ඔයා මට ඇවිල්ලා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය තුළ මේ ප්‍රකාශය මම පිළිගන්නවා. ඇයි මට මොකද ඔයා මාත් එක්ක මීට කලින් දන්නේත් නැහැ. ඔයාට මට බොරුවක් කියන්න ඕනත් නැහැ. නමුත් එයා හිතුවාට එයා මේක ප්‍රත්‍යක්ෂ කරගෙන කියලා. ඒක එයාගේ නුවණ අනුවනේ. හරේන්ද්‍ර හැමතිස්සෙම අපි ප්‍රත්‍යක්ෂය බලන්නේ පුද්ගල සාපේක්ෂකව. ප්‍රත්‍යක්ෂය පුද්ගල සාපේක්ෂකව බලනෝ අපට වැඩිපුර කතාවේදී තමයි අපි ඒගොල්ලෝ සැබෑ ප්‍රත්‍යක්ෂයක් තියෙනවද කියලා බලන්නේ. වැඩිපුර සාකච්ඡාවේදී අපි කණ්ඩායම් සාකච්ඡාවකදී තමයි ඒක නිරීක්ෂණය කරන්නේ. දැනට කෙනෙක් අපි හිතමු බේබදුකම් කරපු මිනිස්සෙක් හිටියා කියලා. එයා මේ දේශනාවල එයා කියනවා මට දැන් වෙනද වගේ ඉස්සර වගේ ගොඩක් බොන්න ඕනේ නැ, බොන්න ඕනේ නැ කියන්නේ නැ, ගොඩක් බොන්න ඕනේ නැ. මගේ හිතට දැනෙනවා සැනසෙල්ලක් විවේකය. ඒක එයාගේ ප්‍රත්‍යක්ෂය. ඒ වෙලාවේ ප්‍රත්‍යක්ෂය. අන්න ඒකයි එයා දහමින් ගත්ත දේ. පැහැදිලිද? ඒක තමයි යාගේ සෝතාපට්ටියට මාර්ගය. එච්චරයි මාර්ගය. ඊට පස්සෙ යා එතකොට අපි යාට කියන්නේ දැන් තමසේ ගොඩක් බොන්න ඕනේ නැහනේ. තමසේ ඉතුරු ටිකත් එකපාරම නවත්තලා දානවා. මම එහෙම කියන්නේ නැහැ. හරේන්ද්‍ර එහෙම බොන්න එපා කියලා නොබී ඉන්නේ එක දවසයි. දෙවෙනි, තුන්වෙනි, හත්වෙනි, 21වෙනි, 30වෙනි දවසේ ඌ ආයි බොනවා. ඌට බොන්න නැති වෙන මොකක් හරි මැසේජ් එකක් ඇතුල් කරන්න ඕන. ඒකයි අවශ්‍ය. එතෙන්ට අපි කතා කරන්නේ. අපි හැමතිස්සෙම ඵලයට සාප කරන්නේ නැහැ. අපි හේතුව වෙනස් කරනවා. ඔබ වහන්සේගෙන් ධර්මයේ අහපු අය පිළිබඳ මම පැහැදිලි කාරණාවක් නොවේ කිව්වේ කියන සතුටුදායක. මේ තවත් එහෙම ඔබ වහන්සේගේ ධර්මයේ අහපු කෙනෙක් කරපු දෙයක් ගැන තිසර ප්‍රියංගි මෙන්න මෙහෙම කියනවා. සමන්තපත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනා අහලා රහත් වුණා කියන කෙනෙක් 180 ධම්මපරිපාය කියලා එකක් කියනවා. ඒ අය කියන්නේ ඔබ වහන්සේ සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ මාර්ගය කියන්නේ නැහැ කියනවා. එයාලා තමයි හරිම එක කියන්නේ කියලා. ප්‍රායෝගික මාර්ගය යාලා හොයාගත්ත කියලා කියනවා. ඇහැ අරමුණු කරලා සිත නවත්තන ක්‍රමයක් ගැන කියනවා. මේකට ගොඩක් අය එකතු වෙලා ඉන්නවා. ඔබ වහන්සේගේ දේශන අහන අයත් ඉන්නවා. දාරු චීරිය බාහිය. මොකද අපේ හරි වචනේ? දාරු චීරිය බාහිය. නිවන් දැක්කේ ඒ ක්‍රමෙන් කියලා තමයි කියන්නේ. ඇහි පේන රාමුව තුල සියල් එකක් ලෙස දකින්න තමයි යාලා කියන්නේ. මොකද්ද අපේ හඳුර මේකේ මිත්‍යාව හෝ සත්‍ය කියලා අහනවා. මට පොයින්ට්ස් කීපයක් ඔකේ පැහැදිලි කරන්න තියෙනවා. පළවෙනි එක තමයි ඒගොල්ලෝ කියනවා මම ප්‍රත්‍යක්ෂය පැහැදිලිව කියන්නේ නැහැ කියලා. හරේන්ද්‍ර පොතක ලියන්න බැරි. වචනකින් කියන්න බැරි. ප්‍රත්‍යක්ෂය මම කොහෙමද ඔයාට කියන්නේ? ප්‍රත්‍යක්ෂය කියන එකක් නෙමෙයි හරේන්ද්‍ර, ප්‍රත්‍යක්ෂය වෙන එකක්. පැහැදිලිනේ. එතකොට මම ගොනෙක් වගේ මෙතන ප්‍රත්‍යක්ෂය කියන්න දැඟලුවොතින් ඕගොල්ලෝ මට කියනවා අන්න තප්පුලනවා කියලා. තේරුණා මට කියන්න ඕන වචනේ? මම කවදාකවත් ප්‍රත්‍යක්ෂය කියන්නේ නැහැ, මම මාර්ගය කියනවා.
එච්චර මම මාර්ගය කියන කෙනෙක් මිසක් ප්‍රත්‍යක්ෂය කියන කෙනෙක් නෙමේ. මෙතනගෙන ප්‍රත්‍යක්ෂ මාර්ගය කියන්නේ නෑ. ප්‍රත්‍යක්ෂයට මාර්ගය. මාර්ගය කියනවා ප්‍රත්‍යක්ෂය කියන්නේ. එච්චර මාර්ගය කියනවා ප්‍රත්‍යක්ෂය කියන්නේ. ඉතින් මම අහන්නේ දැන් මගේ ප්‍රත්‍යක්ෂයට මාර්ගය අහන්න නැතුව එයා කොහොමද රහත් උනේ? කියන්නේ එයා ඒකෙන් රහත් උනේ කොහොමද? ඒකට යා නොරහතුකෙන් රහත් වෙලානේ. අනිත් එක ඊළඟ තර්කය, ඔගේ ප්‍රබල තර්කය ඇසින් රූප බලලා මොකද අර අන්තිමට කියන ටික ඇහැ පේන රාමුව තුළ සියල්ල එකක් ලෙස දකින්න තමයි එයාලා කියන්නේ. හරේන්ද්‍ර ඇසින් රූප බලලා ඒක හිතට අරගත්තාම එතකොට ඒක ඔස්සේ නිවන් දකින්නවා නම් ඒ නිවන ඇසින් ගත්ත නිවනක්. ඒ නිවන භෞතිකයි. භෞතිකයි. තාර්කික නෑ. ඕක ඇත්ත වෙන්න පුළුවන්. ඔය කියන එක ඇත්ත ඇත්තයි කියලා මම කියන්නේ නෑ. ඒ තාර්කික නෑ. යමක් කොච්චර ඇත්ත වුණත් වැඩක් නෑ තාර්කික නැත්තම්. පැහැදිලිද? යමක් කොච්චර තාර්කික වුණත් වැඩක් නෑ ඇත්තත් නෙවෙයි. ඇත්ත නෙවෙයි නා. පැහැදිලිනේ? ඒ නිසා දැන් මෙතන මේ කියන්නේ කවදාකවත් භෞතික ලෝකයේ නිර්වාණය සාක්ෂාත් කිරීමට භෞතික ලෝකයේ උදව්වක් මිසක් භෞතික ලෝකයේ ඇසුරු කිරීමෙන් නිවනටපත් වෙන්න බෑ. ඒ කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට කියනවා ඔවා තැරලා දාලා හිත නිදහසේ තියාගෙන දැන් අපි කියන්නේ විකාර වැඩ කියලා. විකාර වැඩ කරන්නේ නැතුව දහම අහගෙන අර කිව්වනේ මුලින් ඇහුවයි කියලා. ඉතුරු ටික ගියා නම් හරි. ඒක තමයි කියන්නේ. නැත්තම් කරන්නේ අර එක එකේ වහලා දැන් සමහර එක එක ඒක සුඟක් කට්ටියගේ මනස සමතුලිත නැහැනේ. මනස හරි අසමතුලිත මිනිස්සුනේ ඉන්නේ. දැන් මට ඊයේ මන් දැක්ක එක මිනිස්සෙක් මැසේජ් එකක් කියලා තුනේ. එයාට ඕනලු ඉක්මනටම රහත් වෙන්න. එයාට ඕනලු ඉක්මනටම ධර්ම ප්‍රචාරය කරන්න. පිටරටක මිනිස්සේ වයසයි. එයාට ඕනලු ඉක්මනට මෙහි ඇවිල්ලා ඉක්මනට මහනෙලා ඉක්මනට රහත් වෙලා ඉක්මනට ගිහිල්ලා ඉක්මනට බණ කියන. ඉන්ස්ටන්ට්. මම ඒ වෙලාවේ කෝල් එක බ්ලොක් කරා. මේ හොල්මනත් එක්ක මම කතා කරනකොට මට ඔළුව මාර්ගයද. එහෙම එකක් හරේන්ද්‍ර අපේ නැහැ. අපට එච්චර දිග වැඩපිළිවෙලකුත් නැහැ. අපි ඒ දවසට ඒ වෙලාවට ඒ මොහොතට ජීවත් වෙන ඔච්චර. අනික ඔය ඉක්මනට ඉක්මනට මට නම් ඕමනාවක් නැහැ. මම ඉතින් එයා ඉක්මනට අහන මම ඉක්මනට කියන්න එපා. මම ඉක්මනට කියන්නේ නැහැ. මම අවුරුදු ගාණක් අතක ගායින්න. ඒ ප්‍රත්‍යක්ෂය. ඒ නිසා දැන් ඔය මත එන්න පුළුවන්. එතකොට අනිත් අය කරන්න ඕන පොඩ්ඩක් බලන්න ඕන මේව කියන්නේ හරිද? එහෙම පුළුවන්ද? තාර්කික නැහැ. අනික ඕක ප්‍රායෝගික නැහැ. යම ප්‍රායෝගික වෙන්න ඕනනේ. ප්‍රායෝගික වෙන්නේ නැහැ. වෙන්න නම් ඒක කරපු අයට ප්‍රතිඵල තියෙන්න එපා. ඒ ප්‍රතිඵලය තුලින් හිත නිවෙන්න එපා. අන්තිමට වෙන්න ඕනේ ඒකනේ. දැන් සෝතාපට්ටි මාර්ගයේ තියෙන හිත නිවා ගැනීමන්නේ. මැදටපත් වීම. මැදටපත් වීමටයි බණ කියන්නේ. එහෙම නැතුව මේ ඇහිං රූප බලලා නිවා ගන්න නෙමෙයි මැදටපත් වෙන මජ්ජේන තථාගතේන ධම්මං දේසේසි හැම විටම බුදුවරු මිනිස්සු මැදටපත් කරනවා මධ්‍ය ධර්මයේ මධ්‍ය දේශනේ දේශනා එතනම ආයතන ඇයි අපි හර හොඳටපත් කරන්නේ නැතුව මැදටපත් පත් කරන්නේ හරේන්දර හොඳටපත් කරායින් පස්සේ ආයි නරකටපත් වුණොත් හරි එතකොට මැද තුල හොඳත් නරකත් දෙකම තියෙනවා ඉතින් හොඳත් නරකත් දෙකම තියෙනවා හරේන්දර මැද තුල හොඳත් නරකත් දෙකම නැහැ දැන් තර්කේ තේරුණාද හොඳත් නරකත් දෙකම තියෙනවා හොඳත් නරකත් දෙකම නැහැ ඒ දෙක මම පිළිගන්නවා එතකොට ඒ දෙකම තුල ඒ දෙකම තමයි බුදුරු කියන ශුන්්‍යතාවය ඔය දෙකම තුල යමකුත් තියෙනවනේ හොඳත් අන්න ඒක තමයි ශුන්්‍යතාවය ඔව් එතකොට ඊට වඩා මම මේ කෙනෙකුට තියෙන පුළුවන් ප්‍රශ්නය මම මෙහන්නේ ඊට වඩා දැන් කියන්නේ ඒ කෙනෙක් ගන්න පුළුවන් එතන කුසලුත් කරපන් අකුසලුත් කරපන් පිනුත් කරපන් පවත් කරපන් මැද හරි එතකොට ඔය තර්කයක් කෙනෙක් ගන්න පුළුවන්. හරිද? ගන්න පුළුවන්. ප්‍රැක්ටිකලි කරගෙන යනකොට ශුන්්‍යතාවයටපත් වෙන්නේ. ඇත්තටම හරේන්ද්‍ර මැද තියෙන්නේ ශුන්්‍යතාවේ විතරයි. මැද කිසිවක් නැහැ. දැන් අපට ඕන වෙනවා මැද හොයන්න යමක. මැද හොයාගෙන 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 ගියහම අපට ඉතුරු වෙන්නේ අන්ත දෙකක් නේ කොහෙන් හරි තැනක. අන්ත දෙක ආයි දෙපැත්තට බෙදුවාම ඇත්තටම මැද කොහෙද තියෙන්නේ? ඇත්තටම මැදක් නැහැ හරේන්ද්‍ර. මැද මනක් කල්පිතයි. පැහැදිලිනේ? මම කියනවා ඒ මනක් කල්පිත මැද ශුන්්‍යතාව පවතින බව. බුදුවරු කියන නිවනය. ඒක අපට දැන් මෙතන මට තාර්කික ඔප්පු කරන්නත් බෑ. මෙතන මට මේ භෞතික සිද්ධි පැහැදිලි කරන්නත් බෑ. මං ඒකට මාර්ගය කියනවා. ප්‍රත්‍යක්ෂය ඔබේ අතේ, මාර්ගය මගේ අතේ. ඒතර සායිනහස මැද දේශනා කරන්නෙහිද නැත්නම් අන්ත දෙක ගැන අපිට පැහැදිලි කරනවා. අන්ත දෙක පැහැදිලි කරනකොට ශ්‍රාවකය මැදට එනවා. දැන් මම ශ්‍රාවකයට ටොක්ුවන්නේ නැහැ මෙතට වරෙන් කියලා. ඒතකොට ඒක ආයිත් යන්නේ අන්තයකට. ඒ අනාන්තය තමයි මෙතට එන්න කියන අන්තය. මොකද ඒ කියන්නේ සර තව එක පැහැදිලි කරලා දුන්නොත් අපිට කියන්නේ හොඳ නරක දෙක අරගෙන අපිට හොඳ නරක දෙක විශාල විග්‍රහයක් අපිට කරලා දෙනවා. ඔව්. මම මගේ අතින් හොඳත් සිද්ධ වෙනවා, මගේ අතින් නරකත් සිද්ධ වෙනවා. ඕනම මනුස්ස සිතක ස්වභාවය. එතකොට මම මේ දෙක විවෘතව දකිනවා. මගේ අතින් සිදුවෙන හොඳ දේවල් මොනවද කියලා මම තීරණය කරගන්නවා. නරක දේවල් මොනවද කියලා තීරණය කරගන්න. එහෙම ජීවත් වෙනවා. එතකොට මගේ ටික අලක් යනකොට
අර නරක දේවල් නපුරු දේවල් ටික ටික මගින් දුරස් වෙනවා. මේක කරලා බලන්න සයිනස්. එතකොට තව මම මේ අනිත් අය වෙනුවෙන් මේක හන්නේ හරි ඇත්තටම පැහැදිලි කරගන්න තව. එතකොට සයිනස් අපිට හොඳ නරක දෙක දිනුනා. ශ්‍රාවකයා විසින් ඒක කොහොම ග්‍රහණය කළ යුතුද, කොහොම තේරුම් ගත යුතුද? ශ්‍රාවකයා හැම විටම තේරුම් ගත යුත්තේ ඔහුට ඔහුගේ සාපේක්ෂක දැනුමෙන් ප්‍රඥාවෙන්මයි. නමුත් දැන් ඔය වගේ සෝතාපට්ටි මාර්ගයේ ශ්‍රාවකයට අවශ්‍ය නම් එයා නැවත නැවත ප්‍රශ්න කළ යුතුයි, නැවත නැවත විමසිය යුතුයි. මොකද්ද මේ මැද මාවත, මොකද්ද බුදුවරු කියපු මධ්‍ය දේශනාව? ඇත්තනම් බුදුවරු කියන්නේ මධ්‍ය දේශනාවක්. ඒක මේ බණ අහලවත් පන්සල් ගිහිල්ලවත් සිල් අරගෙනවත් සෝවාන් වෙන්නේ නැහැ කවුරුවත්. සෝවාන් වෙන්නේ මැද මාවත දන්න කෙනා. සමාජලාට පන්සලක් දැකපු නැති මිනිහ සෝවාන් වෙලින් ඉන්න පුළුවන්. මැදුම් පිළිවෙත කියලා අපි අහලා තියෙනවා. එතකොට සයිනස් එක එක්කෙනා ලෝකේ දැන් යුරෝපය ගත්තත් අපි යුරෝපයනවා, සිංගප්පූරු යනවා, ජපානයට යනවා, ලංකාවට එනවා. එක එක සංස්කෘතීන් වලට අනුව එක එක්කෙනාට තියෙන එක එක දත්ත. ඔව්. එතකොට සයිනස් එක්කෙනෙක්ට පොදු දෙයක් කියනවද මැදට පස් දෙන්න? ඇත්තටම ඒ දත්තයට සාපේක්ෂව එයා මැදට පත් කරවනවා. මැද පොදු දෙයක් තියෙනවා, දත්ත පොදු නැහැ. නැත්තම් සාධක පොදු නැහැ. සාධක පොදු නැහැ. එතකොට ඒක ඒක පොතක ලියන්න පුළුවන් කමක්? එහෙම ලියන්න බෑ. දැන් අපි මෙතන ඉඳලා ඔහොම යනවා. දැන් හෙට උදේ ඇමරිකාවට. ගිහින් එතන බණ කියනකොට මේ බණේ කියන්නේ ඒ දත්තවලට සාපේක්ෂව කතා කරනවා. දත්තවලට සාපේක්ෂව කතා කරලා දත්ත නැති තැනක් ගැන දේශනා කරනවා. ඒ දත්ත නැති තැන නිබ්බාන. එහෙම පැහැදිලිද? ඔව්. මොකද නැත්තම් අර දැන් මේ ශූන්‍ය කියන සංසිද්ධියත් එක්ක හරේන්ද්‍ර පහුගිය අපේ අපේ ඔය සාම්ප්‍රදායික ජන බුද්ධාගමෙත් පොත්පත්වල ලියවිච්ච බුද්ධාගමේ ශූන්‍යතාවය කියන වචනයට තැන හම්බවෙන්නේ නැහැ. ඒකයි මාත් ප්‍රපදිකලන ලොකු ප්‍රශ්නයක්. කවුරු හරි තන එක්ක ශූන්‍ය කියන්නේ ආරම්භය නැත්නම් අවසානය. මේ දෙකම නෙමෙයි ශූන්‍ය. මේ දෙකම නෙමෙයි ශූන්‍ය. මම මේකටම එක මම ප්‍රශ්න අහන සයිනස. ඔව් අපි සාහන මේකටම යොමු වෙන නිසා තමයි වෙන පැත්තට අයිත් මේක. ඒතර සයිනස් අපි දැන් ත්‍රිපිටක බුද්ධ වචනය ගත්තාම ඒකේ ධ්‍යාන හතරක් තියෙනවා. දැන් අන්ත දෙක ගැන සයිනසෝ කච්චායනගත සූත්‍රයේ චන්න සූත්‍රයේ පැහැදිලි වෙනවා කියලා. එතකොට මේ ධ්‍යාන හතර වඩලා කෙරෙට්ට මෙතෙන්ටපත් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙනම ප්‍රත්‍යක්ෂ මාර්ගයක අන්ත දෙක හරහා ගමන් කළේ තේරුම් ගන්න. සිද්ධාර්ථ බුසතාණන් වහන්සේ සත්‍ය ගවේෂණය කරේ කෙංකුසල මාර්ගයක මිසක් ධ්‍යාන මාර්ගයක නෙමෙයි. ආලාර කාලාම උද්දකරාමපුත තවුස ළඟට ගිහිල්ලා දැහන් වඩලා ඒවයින් පරමාර්ථ ධර්මය හොයාගන්න බැරුව ඒවා ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ තමන් තනියම ඒ දැයේ භාරතයේ තිබිච්ච බුද්ධ දේශනා හා කලින් බුදුවරු හිටියා, මාතංග පසේ බුදුන් හිටියා, ඒ උපනිෂත් මුනිවරු හිටියා. ඒගොල්ලෝ ඇසුරෙන් යම් යම් දත්ත ලබාගෙන කිංකුසල ගවේෂීව සත්‍ය සොයාගෙන ගිහිල්ලා තමයි නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගත්තේ. ඇත්තරම ගෞතම බුදුහාමුදුරුවෝ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගැනීමේ මාර්ගය පටිසෝතගාමි ආර්ය මාර්ගය, ධ්‍යාන මාර්ගය අනුසෝතගාමි මාර්ගය. මේ පාරවල් දෙකක්. දැන් මගෙන් අහනවා කවුරු හරි කොළඹට එන්න අවශ්‍ය කෙනෙක් ගාල්ලට යන්නද කොළඹට එන්නද කියලා. එතකොට හරේන්ද්‍ර මම මොකද්ද කියන්න ඕන? කොළඹට එන්න අවශ්‍ය කෙනාමයි ගාල්ලට යන්නද කියලා ඇහුවොත් මං ඒක අනිත් පැත්තට හරවන්න එපා. ඒ ධ්‍යාන මාර්ගයෙන් නිවන් දකින්න බෑ. එහෙම නැත්නම් ධ්‍යාපන, එහෙම නැත්නම් නිවන් මග, එහෙම නැත්නම් විපස්සනාව, එහෙම නැත්නම් මැදමාවත, ওই මැද ධර්මය, මැජ්ජේ මැද ධර්මයේ ගොම ගොඩක් පැහැදිලි නේ. මේ මැද ධර්මයේ තමයි නිවන් දකින්න ධර්මය. බවටපත් වෙන. ඒතර කෙලිට සාවිතාසේ ත්‍රිපුල ත්‍රිපිටකයේ දැන් ධ්‍යාන හතර තියෙනවා. එතකොට මේ ත්‍රිපිටකයට අනුව සම්මා සමාධිය කොහොම දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සමහර පොත්වල මේ ධ්‍යාන හතර වැඩිය යුතුමයි කියලා තියෙනවා. එතකොට මේ පොතට වැරදිලාද? එතකොට ඒක අහන ශ්‍රාවකයා කොහොමද තේරුම් ගන්න ඕනේ? ඇත්තටම අපි පොතකට කොටු වෙලා නිවන් දකින්න බෑ කාටවත්. පිටක සම්පදාහානේන මා පිටක සම්පදාහානේන බුද්ධාගමික ප්‍රතික්ෂේප කරන පොත්වල විශ්ලේෂය දත්ත තියෙනවා. අනික මේ ත්‍රිපිටකය කියලා කියන්නේ බුද්ධ වචන වගේම ಭಾರತೀಯ ජන විශ්වාස. ওই ලෝකෝපත්ති කතාව, ලෝක විනාශය ගැන කතා, සිහින කතා අරව මේව ගොඩක් ඒ ಭಾರತೀಯ ජන විශ්වාස ගොඩක් තිබුණා. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪකලේ අපේ හඳුරන්නේ මාතලේ අලු විහාරයේ ලංකාවේ. එතකොට ඒ කාලේ ධර්මධර විනේධර ස්වාමීන් වහන්සේලාගේ අදහස් මතවාදී ඒවට ඒක රාශිය වෙනවා. අනිවාර්යෙන් එකතු වෙනවා. ඉතින් අපි මෙතන කරන්න ඕන අර මේ රත්තරම් පෙරණ වගේ අපිට දැනෙන දේත් එක්ක ත්‍රිපිටකයෙන් අවශ්‍ය කරුණු ටිකත් අරගෙන හිත හදාගෙන සසර දුක නිවා ගන්න. අපේ කොළඹක මහාඳුරෝ අපි කැමති බොහන්සේකින් තවත් පැහැදිලි කර ගැනීමක් අපේ හාමුදුරන් හරහා ලබා ගන්න. ඔව් තවත් මට තියෙනවා මේ පොදුවේ සමස්ත සමාජයටම බලපාන ගැටලුවක් උන්වහන්සේගෙන් මේ මෑතක පැතිරී යන තදබල මිත්‍යාවක් ගැන. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍ය ධර්මය ගැන තමයි බොහොම ගැඹුරින් අද මේ සාකච්ඡාව. මගේ ප්‍රශ්නේ තමයි ස්වාමීනි, දැන් ඒ දහම දේශනා කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳ වේගින් අපේ රටේ මිත්‍යාවක් පැතිරිගෙන යන එක මිත්‍යාවක්ද,
සත්‍යයක්ද කියන එක මිනිස්සු අතරමං වෙලා ඉන්නවා. බොහෝ විට එවැනි මිත්‍යා මත හෝ සත්‍ය ප්‍රකාශ කරන දේශකයන් වහන්සේලා ගරහනවා විනා ඒ මතේ පිළිබඳ දාර්ශනික විග්‍රහයක් තාම සමාජගත වෙලා නැහැ. විවිධ ස්වාමින් වහන්සේලා මත පල කළාට සිද්ධාර්ථ බෝසතුන්ගේ උපත, සම්බුදු බව, පරිනිර්වාණය, මංගල ධර්ම දේශනෙ, මේ ආදී සුවිශේෂී සිදුවීම් සියල්ල උණී මේ ලංකා පොළොව මත කියන මතය බොහොම තදින් සමාජය තුළ කතා වෙනවා. එවැනි මතයක් මාධ්‍යවලින් ප්‍රකාශවෙලා අපිට ආරංචියක් තියෙනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගල් කන්දකට විශාල පිරිසක් යනවායි කියලා, අර ගල් වලක් බලන්න, අර මහා මායාවක් කළ මේ මහා මායා දේවිය පිළිබඳ මෙවැනි මත සමාජගත වෙනවා. ඒ වගේම මේ මතයට සාපේක්ෂව තව කාරණයක් කියවෙනවා. ඒ කාර්ය අපවාද අකුසලයකට අයිති වෙන බරපතල වැරැද්දක් කියන මතේ. මම මුලින්ම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති, ඔබ වහන්සේ බොහොම දාර්ශනික විග්‍රහයක් කරાવી බුදුරජාණන් වහන්සේගේ සුගත ජීවිතයේ සිදුවීම් සියල්ල උනේ මේ රට ඇතුළේ කියන මතයට ඔබ වහන්සේ එකඟද? ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියන කාරණේ. බුදුහාමුදුරුවෝ ගැන, ගෞතම බුදුහාමුදුරුවෝ ගැන කතා කරනකොට ඒක ලොකු කතාවක් හරේන්ද්‍ර. පුරාවිද්‍යාඥයෝ වට කරගෙන, දාර්ශනිකයෝ වට කරගෙන, ඉතිහාසඥයෝ වට කරගෙන කරන්න ඕන කතාවක් ඒක. තනි පුද්ගලයෙක් කිව්වයි කියලා බුදුහාමුදුරුවෝ ලංකාව ඉපදුනයි කියලා ඒක මහ විහිළුවක්. ප්‍රශ්නය බුදුහාමුදුරන් ඉපදීම නෙමෙයි, ඒ ඉපදීමත් එක්ක භාරතයේ තිබිච්ච සංස්කෘතිය, භාරතයේ තිබිච්ච ආර්ථිකය හා භාරතයට යාවෙලා තිබිච්ච රටවල් සමුදාය. ඉතින් ඒක ලංකාවේ ওই විදියට මුළු ලෝකෙම තියෙන කොහෙද? ලංකාවේ. ඔය කියන විදියට නම් මුළු ලෝකෙම තියෙන්න ඕන ලංකාවේ. ඉතින් මං හිතන්නේ මේක අපි ඩීටේල් වයිස්, ඒ කියන්නේ දත්තෙන් දත්ත විශ්ලේෂණය කරන්න යන්න අවශ්‍ය නැහැ. සමස්ත උත්තරය අරගෙන බැරුවාම හිතලා හදලා කියලා. අනික මං ඇත්තම කතාව කියන්න, මට නම් බුදුහාමුදුරුවෝ කොයි ලෝකෙ ඉපදුනාද කියලා මට නම් වැඩක් නැහැ. මට අවශ්‍ය උන්වහන්සේ කියපු දේ විතරයි. නමුත් සමාජයේ මතයක් තියෙනකොට අපේ යුතුකමක් ඒකට උත්තර දෙන එක. සමනාසේ ග්‍රාමීය සමාජයේ නියෝජනය කරමින් අහන්නේ තමයි අපිට උත්තර දෙන්න කරන්න නැත්නම් ඇත්තටම කියනවා නම් මූලධර්මයේ තුල උන්වහන්සේගේ උපත සිදුන ස්ථානේ නෙවෙයි වැදගත් වෙන්නේ උන්වහන්සේගේ දේශනාව. බුදුහාමුදුරුවෝ ලංකාවේ පුද්ගලයෙක් කියලා කිව්වොත් ඒක ලොකු ඓතිහාසික ප්‍රශ්නයක් වෙනවා. පුරාවිද්‍යාව ඉන්දියාවේ, භාරතයේ, ඊළඟට චීනයේ ඉඳලා තිබිච්ච සේදමාවත, සස්ශාස්ත්‍රූවරු, ඊළඟට මේ භාරතයේ තිබිච්ච භාරත දර්ශන, භාරතයට ආව ගිය ඉන්දියාවේ ඉඳලා චීනයට තිබිච්ච ගමන් මාර්ගය, ඇෆ්ගනිස්තානයේ තිබිච්ච සේදමාවත්, මේවා ඔක්කොම හරේන්ද්‍ර තිබිලා තියෙන ලංකාවේ. බලන් යනකොට මේ මේ පෘථුවියේ තියෙන එකම රට මොකද්ද? ලංකාව විතරයි. ලංකාවයි අපේ ලංකාවයි. දැන් ඉතින් ආඩම්බර වෙයල්ලා බුදුහාඳුරු ලංකාව ඉපදුනේ. එතකොට මේ බුදුහාඳුරු ඉපදිච්ච ලංකාව ගෝලයක්. ඒක එකම රටක් තියෙනවා, ඒක තමයි ලංකාව. ලෝකයේ කියලා පොඩි ගමක් තියෙනවා. ලෝකයේ කියලා පොඩි ගමක් තියෙනවා. හරි දැන් මා ගොන් කතා අර ඉතිහාසඥයෝ පෙන්වන්න ගන්නවා මුලින්ම පෘථුවිය මහද්වීප වලට බෙදෙන්න කලින් තනි එකක් තිබුණා කියලා. ඊට පස්සේ ගොඩ්වානාලාන්තය හා ලොරේෂියාව කියලා කොටස් දෙකකට බෙදුණා කියලා. ඊට පස්සේ මහද්වීප වලට බෙදිලා මේ තියෙන අද තියෙන තත්ත්වය දක්වා නිර්මාණය වුණා කියලා. ඔය මතය ඇවිල්ලා තියෙන්නේ ගොඩ්වානාලාන්තය හා ලොරේෂියාව කියලා බෙදෙන්නත් කලින්. ඒ කියන්නේ ගෞතම බුදුහාරෝ බුදු වෙලා තියෙන්නේ අවුරුදු බිලියන් ට්‍රිලියන් ගානකට එහා පැත්තේ. තේරෙනවද කියන එක? භූගර්භ විද්‍යාව හොයන්නෙත් නැතුව, කිසිම ශාස්ත්‍රීය පදනමක් නැතුව, හීනයක් දැකලා කියෝගෙන කියෝගෙන ගියා කියලා උදේ පාන්දරට බුදුහාඳුරු ලංකාව ඉපදුනා වෙන්නේ. එහෙනම් ලංකාව ලෝකයක් වෙන්න ඕන. අපිට ප්‍රශ්නේ තනි පුද්ගලයෙක් විග්‍රහ කරන්න බැහැනේ. ලින්ක්ස් සම්බන්ධතා ගොඩක් මේ තියෙන්නේ. දැන් චීනයේ ඉඳලා ඉන්දියාවටන පාරකෝ කොහෙද? ලංකාවේ කොහෙද තියෙන්නේ ඒක? ඈ ශාස්ත්‍රවරුකෝ කොහෙද ඒගොල්ලෝ හිටියේ? ඈ එතකොට ඔච්චර ඔය කියන තරම් කෝටි 10 15 20 50 හිටියේ කොහෙද? එතකොට අනිත් රටවල් කො ඔය කෙනෙ දිර ඔක්කොම තියෙන්නේ මේ කිලෝමීටර 65000ක් ඇති වර්ග කිලෝමීටර. බලන්න හරේන්ද්‍ර, ලංකාව මේ ලෝකය දැන් අපේ අලුත්ම සිද්ධාන්තේ මේ ලෝකේ පුංචි වෙනවලුනේ. ලෝකේ පුංචි වෙලා ලංකාව පුංචි වෙලා කොච්චර පුංචි වෙලාද කිව්වොත් හොයාගන්න බැරි වෙනවා. පුංචි වෙලා ලංකාවේ සයිස් එකට ලෝකේ ඇවිල්ලා. පැහැදිලිනේ? ලංකාවේ බුදුහාඳුරෝ ඉපදුනේ, බුදුනේ, මොකක්වත් උනේ නැහැ. බුදුහාමුදුරුවෝ හිටියේ භාරතේ, ඉන්දියාවේ. උන්වහන්සේ පයින් ඇවිද්දා අද අපි ගිහිල්ලා බලන හැටියට ප්‍රාන්ත තුනක. ඊට වඩා උන්වහන්සේට ඇවිදින්නත් බැරි වෙලා තියෙනවා. දැන් ඊට වඩා පස්සේ ඔය ශංකරාචාර්ය වගේ
හින්දූගතු සංක්‍රාචාරය මම ගියා අපි පෝගිදවසක දකුණු ඉන්දියාව ඉඳලා සංක්‍රාචාර අස්සය අපිට ගිහිල්ල තියෙනවා ශ්‍රීනගර දක්වා. ඒකයන්නේ බුදුහාරට වඩා සංක්‍රාචාරය විදල තිය පැදිලිද හරේන්ද්‍රමී ලෝකෙ ගැන දැනගෙන අපි කතා කරන්න ඕන. ලිඳේ ඉන්න ගෙම්බුවයි කතා කරන්න ගිහිල්ලා අමාරු වැටෙන් නරකයි. බුදුහාන්දුරෝ දැන් මම තනි පුද්ගලයෙක් කියලා ගත්තොත් මම ඉන්දියාව ඉපදුනා කියලා විග්‍රහ කරන්න පුළුවන්. ඊට පස්සේ මමයි ඔයා හිතවත් කියලා දැනගත්තාම ඔයා ගැනත් විග්‍රහ කරන්න වෙනවා. ප්‍රශ්නේ ඒකයි. නෑ නෑ ඇත්තම කාරණාව අපහඳුර අපේ රටේ අයට මේ අතීත කාමයේ පිළිබඳ හරිම ආසාවක් තියෙනවා. ඒකයි මෙහෙමනේ. දැන් මේ කොම දේවල් අපේ ජාතිය ප්‍රෞඪ ජාතියක් නෙවෙයිනේ. ඔව්. අතීතයේ පෙන්න සතුට වෙන ජාතියන්නේ. දැන් මේ ඉන්දියාවේ බුදුහාඳුරු හරි අයිති කරගෙන ඔය සතුට වෙන්න හදන්නේ. ඇත්ත කතාව ඒක. මේ කවුරු විරුද්ධ වුණා? පරාක්‍රම සමුද්‍රයේ පෙන්න ප්‍රෞඩත්වය කියන අලුතෙන් හදපුවා. බෝක්කුවක් හදාගන්න බැරි දැන් දුක් විඳිනවා. පාලමත් තාර දාගන්න විදියක් නැහැ. රට කඩා වැටිලා පාරක යන්න බෑ. මිනිසුන්ට කන්න නැහැ. මහා තේරුම් නැති ගොන් කතා කියන. ඒ අතර අපි හැමෝම ඇත්තට දැන් මේ කොළඹක මහඳුරුවගේ හඳුරන තමයි මේ අභියෝගයේ ප්‍රබලව දැනෙන්නේ. මොකද උන්වහන්සේලා ගම තුල ජීවත් වෙන්නේ මේ මිත්‍යාව කඩන්න බිඳින්න දරුණුම වෑයම කරන වෙලාව තියෙන උන්වහන්සේලා. අපි උන්වහන්සේ ඒකට ඒ නිසා හරිම වටිනවා මේ වැඩම කිරීම සහ මේ වගේ ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ එහෙම දැන් විචාරාත්මකව ඒ වගේ මතයක් පළ කරන්නෙත් නැහැ ස්වාමීන් වහන්සේලා. ඒකට මං කියන්නේ අපි බැනලා වැඩක් නැහැ නේ. දැන් ගොනා මොට්ටයා බූරුව මීහරක කියලා වැඩක් නැහැ. දර්ශනය විද්‍යාත්මක වෙන්න ඕන, දාර්ශනික වෙන්න ඕන, තාර්කික වෙන්න ඕන. එතකොට ඒ දර්ශන දැන් ওই කියපු ටික ගොඩ්වානාලාන්තේ ලොරේසියාව වරෝ මේවා හදාගෙන ගියන් පස්සේ හරේන්ද්‍ර බොරු කතානේ. ගෞතම බුදුහාමුදුරුවෝ අයිතිවාසී ඓතිහාසිකව ಭಾರತීයෙක්. මේ අපේ හඳුර මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ මේ හරේන්ද්‍ර ඒ ප්‍රශ්නෙකම අපේ සයින්හා දැවුවා. දැන් ඒ වගේ හිස් මත ප්‍රකාශ කරනවනේ හිතලු. එතකොට සයින්හාස් ඒකත් එක්ක එකම එක මගහැරෙන නිසා මේ මතක් කරන්නේ. එතකොට කවුරු හරි කියනවා මේ වගේ මතයක් ඉදිරිපත් කරාම ආර්ය උපවාදය කරනවායි කියලා. ඇත්තට සයින්හාස් එහෙම එකක් කොහෙද වෙන්නේ? ආර්ය උපවාදය කියලා කියන්නේ ඇත්තම කතාව මං කියන්නම්. දැන් ඉන්නවා මෙතන කවුරු හරි රහත් වෙච්ච එක්කෙනෙක්. එතකොට අපි කියනෝ අපි හිතමු හරේන්ද්‍ර කියලා. අපි කියනෝ හරේන්ද්‍ර රහත්. එතකොට මුන්නාංශ කියනෝ රහත් නෑ කියලා. ඒ උනාට යා හරේන්ද්‍ර රහත් කියලා ඇහුවනේ. අහප්වලේ ඉඳලා හරේන්ද්‍රට ඒකට විරුද්ධවාදීකම් කර කර ඉන්නවා. හැබැයි යා හරේන්ද්‍ර රහත් කියලා පිළිගලගෙන නෑ. හැබැයි කයෙන් හරි අහලා තියෙනවා. අන්න යාට මොකක් හරි කරොත් ඒක තමයි ආර්යෝපවාද වෙන්නේ. ඔයා රහත් කියලා දන්නේ නැතුව ඔයාට බැන්නයි කියලා ඒක ආර්යෝපවාදයක් වෙන්න බෑ. ප්‍රායෝගිකව තේරුණා කියන එක කොහොම වෙන්නේ ඒක? අපි දන්නේ කවුද කියලා. එයා නිකන් කතා කරනකොට කියනවා අර අර රහත් කෙනෙක් අර අතරින් යන්නේ. රහත් කෙනෙක් යනවා කියලා කිව්වාම ඒක ගණන් ගන්න නැතුව ගිහින් එයාට බැනලා හරි කියන එක වැරදි කියලා හරි මොකක් හරි කාඩුවක් වැරදි දෙයක් කරනවා. අන්න ඒ කාර්යෝපවාදය. එයා ප්‍රත්‍යක්ෂ කළේ නැහැ, තේරුම් ගත්තෙත් නැහැ, හැබැයි අහපික පිළිගත්තෙත් නැහැ, විරුද්ධව කතා කළා. ඒකයි ආර්යෝපවාදය. නෑ ඔය කියන විදිහට දැන් ලංකාවේ බුදුහාඳුරේ පුතුන ඒකත් ආර්යෝපවාද, ඉන්දියාවේ පුතුන ඒක. මේවා හරේන්ද්‍ර මිනිස්සු අපායට බය කරානේ පුංචි කාලේ. දැන් හරේන්ද්‍ර මං අහන්නේ මේ වෙසක් එකට අපායවල් පෙන්නන තරමටම මිනිත් මරණුනේ දවසකට. ඒ අපායවල් දැන් ආසයිනේ වෙසක් එකට පෙන්නන අපායවල් මියුසික් දාලා ඔක්කොම කරලා එහෙම නේද? අනික ටිකට් කඩලා යවන්නේ. යවන්නේ. බලෙන් යන්නේ පොලිමේ ඉඳලා අපායට යනවා. හරේන්ද්‍ර මේ නූතන යුගයේ මිනිස්සු අපාය පෙන්නලා පවෙන් නිදහස් කරන්න බෑ. මේවා අපි ඒවා මේ මීට අවුරුදු 700කට 1000කට කලින් ඒ තිබිච්ච ප්‍රාථමික කතා. දැන් ඉන්දියානු භාරතීය සමාජයේ බුදුහාඳුරෝ පහළ වෙනකොට හින්දු ආගමේ තමයි අපාය සංකල්පේ හොඳටම සංවර්ධනය කළේ. බුද්ධ ආගමේ තියෙන එතනින් ගත්තුවා. FB මගින් අපි දැනුවත් කරපින්ද මාතෘකාව මේ ලහිරු ඒකනායක මෙන්න මෙහෙම අහනවා. ඔහු කියනවා මම දන්නවා දෙවියන් හා මනුෂ්‍යයන් පිළිබඳ හොය හොය ඉන්නවට වඩා තමන් පිළිබඳ හොයන එකයි වැදගත්. නමුත් අද මාතෘකාව මිත්‍යාව නිසා සහ විශේෂයෙන් ලංකාවේ ප්‍රසිද්ධ හිමිවරු මෙන්ම මිත්‍යාවෙන් මිනිසුන් රවටාගත් ෆෙන්ෂි ගුරුවරු මේ පිළිබඳ වඩා උනන්දු වන නිසා මේ අහනවා කියලා. ඔබ වහන්සේගේ ඍජු ප්‍රශ්නයක් අහනවා. ඔබ වහන්සේ දෙවියන් හා මනුෂ්‍යයන් නැති බව පිළිගන්නවද? ඔව්ද නැද්ද කියලා උත්තර දෙන්න පුළුවන් කියලා. දෙවියන් හා මනුෂ්‍යයන් නැති බව පිළිගන්නවද? කාරණා අනුව සලකා බලන කල ඇත. දවසක් ගෞතම බුදුහාමුදුරුවෝ ළඟට කොසල් රජුරෝ කියලා ওই ප්‍රශ්නේ ඇහුවා. දෙයියෝ ඉන්නවද කියලා. එතකොට කිව්වා කාරණානුව සලකා බලන කල ඇත කියලා. හරේන්ද්‍ර මේ භෞතික ලෝකයේ තුල සියල්ල පවතින්නේ සාපේක්ෂකයක් තුල විතරයි. පැහැදිලිද? ඒකයි කිව්වේ කාරණානුව සලකා බලන කල ඇත කියලා. නිර්පේක්ෂකව පවතින්නක් නොපවතින්නක් නැහැ. එකම ශුන්‍යතා ධර්මයේ විතරක් පවතිනවා.
දැන් මෙතන අපි ප්‍රශ්නට උත්තර දෙන්න. දැන් ඔය පහුගිය දවස්වල මම දැන් කිරිබත්ගොඩ හාරන්නේ කියන්නේ කිරිබත්ගොඩ සින්හාසේ දැන් මේ අයිත් කියන නැවත මතක කරගෙන මේ හරින්න නම කියන්නේ පෞද්ගලික ප්‍රශ්නයකට නේ. නමුත් මේ කියපු කෙනාව දැනුවත් කරන්න එපා. මෙන්න මේ මතය තියෙන මේ දැන් අපි උන්වහන්සේ කියන්නේ අපි උන්වහන්සේගේ නම කියලා කතා කරනවා. ඒ වගේ උන්වහන්සේත් කරනවා අපේ නම කියලා මෙතන වැරදි අතන වැරදි කියලා කතා කරලා අපට කියන්න ඕන. අපි කැමති ඔබ වහන්සේත් එක්ක සංවාදයකටත් කරුණාවෙන් වඩින්න කියලා මම මේ වෙලාව කියනකම් බලාගෙන ඉන්නේ. නෑ ඇත්තටම අපේ හඳුනන්නේ ඒ කියන්නේ මේ ගැටුම් නෙවෙයි නමතේ දහම් සංවාද දාර්ශනික සංවාද වටිනවා. අපි දෙන්නට මත දෙකක් තියෙන්න පුළුවන්. ඒ වුණාට අපි දෙන්නට එක මේසෙ වාඩිලා කෑම කන්න බැරි කමක් නැහැ. දැන් මෙතන වෙන්නේ මත දෙකක්. දැන් අපිට නැත්තේ ඒකනේ. ඔව් මත දෙකක් තියද්දි හිතන්නේ මේ දැන් බුද්ධ කාලේ මෙහෙම නෙමෙයිනේ. බුද්ධ කාලේ ගෞතම බුදුහාමුදුරුවෝ ජෛන මහාවීරයයි දෙන්නම ගිජිකුළුපව ජීවත් වුණා. කුටි දෙක ළඟ තියෙන. ඒගොල්ලෝ ගහගත්තේ නැහැ. හැබැයි ඒගොල්ලෝ මත දෙකක් දැරුවා. මොකද ජනතාවට හරි වටිනවා. ජනතාවට වටිනවා කියන දේ හඳුනන එකයි කරලා ඒගොල්ලන්ට කැමති දේ පිළිගන්නවා. හරි. මොකද හරේන්ද්‍ර ඒ සාවින්හාසේ මතයක් දරනවා. දැන් මිනිස්සු පිළිවෙද්දී ඒතකොට ඒ හඳුනන එක ඇත්තේ කියලා. ඒ සාවින්හාසේ මතයක් දරනවා. අපි ඒක නියෝජනය කරනවා. සාවින්හාසේ කියනවා මේක තමයි හරි අදහස. ඒතකොට සමාජයේ ප්‍රශ්න තවයි තවයිව කියනවා. සමාජයේ ප්‍රශ්නයක් කරන මේගොල්ලෝ එක වේදිකාවක් කතා කරන්නේ නැහැ තනතන කියනවනේ කියලා. ඉතින් අපි සාවින්හාසේ ඕනතරම් වෙලා කියලා තියෙන ඕන වෙනවක සාකච්ඡා කරන්න කැමති ගහ ගන්න මරා ගන්න නෙවෙයි. සමහර අය මගෙන් අහලා තියෙනු සාවින්හාසෙත් දැක්කම බය හිතෙනවා. එයා අපිට බණිත් දන්නේ නැහැ කෑ ගහයි දන්නේ නැති සාවින්හාසෙද අපි අසුරු ගන්න ඉඳලා මම දැක්කහම බය හිතෙන්නේ හිතේ අඩුපාඩු තියෙන මිනිස්සුන්ට. සුබද සාවින්හාසෙ මම ටග්ගල බැලුවේ එතන බය හිතනවාද කියලා. මට දැන් මේ මම අරකොට කියන කොහොමද සාකච්ඡා කරන්නේ මෙයා බණිත් දන්නේ නැහැ මෙහෙම කියලා. දැන් සරේන්ද්‍ර සාවින්හාසෙ බොහෝ කාලයක් තිස්සේ අසුරු කරනවානේ. ඒක දන්න සාවින්හාසෙ කොච්චර කාරණා පැහැදිලි කරලා සාකච්ඡා කරන්න පුළුවන්ද කියන එක. තොර මම මේ ප්‍රශ්නේ අහන්නම් හරියද? මේකේ තියෙන සයින්හාස කියන මේ ඉන්ටර්නෙට් එක බැලුවම මම මේ උන්වහන්සේගේ සාකච්ඡාවක් බැලුවා සිංහාවලෝකණේ කියලා. ඒකේ තියෙන ඉන්ටර්නෙට් එක බැලුවහම ඇස්සොලි මනුස්සය ඇතුල් වෙනවලු. ඊට පස්සේ භාවනා කරන්න ගියාම මොකක් හරි අර ඒ වැරදි මතයක් ඛණ්ඩනය කරන්න ගිහිල්ලා අර මේ තුන්වෙනි ධාරයට ගියාම බඩ යනවායි කියන මතේ එතක වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්නේ බුද මාර්ගයේ අමනුස්සය ගිහිල්ලා ওই සිද්ධිය වෙන්නේ. එතකොට ඊළඟට ඒකම කියනවා මේ කාලි කියලා එයා දෙවිය දෙවතාවියක් නෙවෙයි එයා යක්ෂණියක්. එයා දැන් මේ මිනිස්සු අල්ලගෙන මේ ලොකු කණ්ඩායමක් මේ රට තුල හදලායි කියලා. ඒකත් එක්ක වෙච්ච ඒක මතයත් එක්ක තෙච්ච තියෙන බලපෑම තමයි එහෙට යන අය අපි ඇසුරු කරනවා. මේ මිනිස්සු හැමතිස්සෙම මේ අමනුස්සය ගැන කතා කරන ඒවට බයෙන් ජීවත් වෙනවා. හැමතිස්සෙම දුම්වලල්ලන අර අපේ පැත්තේ යකදුරෝ පිරිනවා. සනීකර බොරු කාරෝ. ඒ කියන්නේ මොකද අපි පොඩි කාලේ හරි මේකට මතක් කරන්න ඕන. ওই මේ කොළඹ ඉඳලා නුවරේ ඉඳලා එක එක පළාත් වලින් වාහන වලින් එන අපේ ගමේ තියෙන යක ඒ වැඩ කරන තැන අඟහරුවාදයි සිකුරාදයි. ඒතර ඇවිල්ලිවර වෙලා බෙබිඩිසු එhena භක්තිමත් යනවා. එසේ ওই දේවාල කඩුව අපි හැංගුවා. උට අද තමයි ඔක දරගන්නේ. හැංගලා ගියා මේ මිනිස්සේ ගමේ ප්‍රචාරය කරා දැන් දෙයියොට්ට කියලා අපිට පනිෂ්මන්ට් දෙනවා කියලා අපි හදන ගල්වැටක තමයි හැංගලා දුන්නේ. පස්සේ කඩුව ගෙනල්ලා දුන්නයි කියලා ආරංචි වුණා. අපි ගිහිල්ලා බලමු කඩුව තියෙනවා. මේ මිනිස්සෙම ගෙනල්ලා. ඒත් අපිට තේරුණා මේ මහ බොරුවක් කරන්නේ කියලා. ඊපස්සේ අපි අර අපේ ගමේ අපි තරුණ කට්ටිය එකතු වෙලා අර කොළඹින් නුවරින් අරහේ මෙන හරට්ට කාලේ යන කියලා ගස්වල තනකොළ ඉල්ලලා දුන්නා. ඊතර මේ මිනිස්සු හොයාගෙන අදරත් ඒව තියෙන ඔය දේවල්. මේ මිනිස්සු හොයාගෙන මේ ওই අසපුවලට යන පිරිස් යනවා ඇඟේ ඉන්න භූතය අයින් කරගන්න. මේක මේ සයින්හන්ස කියනවා. ඒ ඇඟේ අමනුස්සෝ ඉන්නවද කියලා හොයාගන්න ඕන නම් අඳුනකින් බලන්න කියලා. අපේ සාවින්හාසර විද්‍යාත්මක දැනුමක් තියෙනවා ධර්ම අවබෝධයක් තියෙනවා. මම සාවින්හාසගේ මේ පිළිබඳව සාවින්හාසගේ අදහස් දැනගන්න කැමතියි. හරේන්ද්‍ර ලෝකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක අලුත්ම ප්‍රවණතාවයේ තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි. IT. මම අදයි දැනගත්තේ IT ලෝකයේම අමනුෂ්‍ය ආක්‍රමණය කළා කියලා. දැන් අපිට මේ විදිහට අපේ කිසිම දත්තයක් අමනුෂ්‍යයන්ට හොරා මේ IT වල තියාගන්න බෑ. අඩුතරමේ අපේ පාස්පෝර්ට් එකක්වත් යක්කුන්ගෙන් බේරගන්න බැරි තත්ත්වයක් මේ වෙනකොට ලංකාව ඇතුළු සමස්ත මහා පෘථුවේ උදා වෙලා තියෙනවා. හැකර්ස්ලා කියලා ඉඳලා හැකර්ස්ලා කියලා එන්නේ ඔක්කොම යක්කු එන්නේ. හරේන්ද්‍ර මම හිතන්නේ මුන් එක්ක තනකොළ කනවා එක්ක අපට තනකොළ කවනවා. මේ දෙකෙන් එකක් වෙනවා. විය යුත්ත මේක නොවේ. මේ බොරු කියලා මිනිස්සු රවට්ටන්න ඕනේ නැහැ. ලෝකේ අද ගොඩක් දියුණුවිනේ. IT section එක එහෙම නැත්නම් information technology ලංකාවේ දිනුනේ නැහැ නේ. ඒක ඇමරිකාව, ඉන්දියාව, ඒ වගේ රටවල් කීපයක් නේ ආධිපත්‍ය දරන්නේ. ඔයි කෙනෙ විදියට යක්ෂා වේශ වෙච්චුම් වැඩිමින් ඕන කොහෙද? ඒ රටවල් වලනේ. මේවා සම්පූර්ණ ගල් පැලෙන අමු ලොරි ටොම්පච. මම මේව පිළිගන්නේ නැහැ. හරේන්ද්‍ර මේ කම්පියුටර් එකකින් කොහමද ඇස්වලට අමනුස්සෝ යන්නේ? ආලෝකයේ විතර යන්නේ. කන් වලට ශබ්ද එනවා එච්චරයි. ශබ්ද ආලෝකයේ යක්කුද? මේවා සම්පූර්ණ බොරු කතා. මේව පිළිගන්න එපා. අනිත් එක තමයි මොකද්ද කිව්වේ? අර කාලි බෑ කාලි යක්ෂණිය මෙලෝ මනුස්සයා අම්මා කාලි කියන්නේ ඒක සංකල්පයක් concept එකක්.
එක හින්දු කන්සෙප් එකක් ඒක. ලෝක කන්සෙප් දෙකක් තියෙන සුදු හා කළු සුදු දෙවියෝ කාලේ. දැන් ඔය කාලි ආක්‍රමණය කළ ලංකාවල මිනිස්සුන්ගේ ඇඟට යාගේ කට්ටියවල දැන් හරි දැන් ඒ හාදුරට කාලට ලියුමක් යවන්න කියන මෙන්න මේ මගේ ඇඟට ඇවිල්ලා පෙන්න පන් කියලා. ලබන සතිය එතකොට ඔයාට බලාගන්න පුළුවන් වෙලා තියෙන මොකද මේවා ඔක්කොම බොරු කතා. මේ මං අහන්නේ මේ යුරෝපයේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ කාලි ඉන්නවයි ලංකාවේ හාමුදුරු ඇරෙන්න හදපු දේවාල ඇරෙන්න නෑනේ. ඒ මිනිස්සු අපට අර ලස්සනට ජීවත් වෙන්නේ අර මේ ඔක්කොම බොරු. මේවා මහා පරණ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ආයේ මේ උත්ප්‍රේරණය කරන්න හදන ජාතියට. අපේ හරතා විනාඩි 5ක් පමණ තියෙන්නේ. ඒ කාරණාව ඉතා පැහැදිලි ඔබ වහන්සේ කියන කාරණා මේ මේ මිනිසුන් ඇයි මෙච්චර මේ අපහසුතාවට අසරණ බවට එකක් කන්න බොන්න නැතුව වෙන ආර්ථික වශයෙන් අසරණ වෙච්ච මිනිස්සු යක්කු දාලා ඊළඟට අසරණ කරනවා. මං කියන්නේ ඒ හාඳල ඔය නොකිය ඉන්නව නම් තමයි වඩාත්ම ගුණ මේ ජාතියක් වශයෙන් තරුණ පිරිස ඉස්සරහට යන්න ඕන. මේ යක්සලෙට කාටවත් හැදෙන්නේ ඉස්සර අපේ ගංගොල්ල හරේන්ද්‍ර සතියකට තොවිල් 8ක් 10ක් නටනවා. ලයිට් ආවෙන් පස්සේ එක තොවිලයක්වත් නැහැ, එක යකෙක්වත් නැහැ. මුන්ට දැන් ලයිට් ඇවිල්ලා යක්කු ඇහිලා. නෝ. පැහැදිලි කියන්නේ දැන් ලයිට් ආවීමත් එක්ක යක්කු ගියානේ. දැන් ආයි ගෙන්නනෝ. මේ ඔක්කොම වැරදි. මේවා බොරු කරන්නේ. මිනිස්සු ජීවත් වෙන්න ක්‍රම නැති වුණාම, කියන්න දේවල් නැති වුණාම, පරණ තිබිච්ච මිත්‍යා දෘෂ්ටික අදහස් ජාලය ආයි සමාජයට ගෙනල්ලා වපුරනවා. අපි ඒකට විරුද්ධයි. කියන්නේ ඔවා ඔක්කොම අතහැරලා දාලා හොඳට සන්තෝෂයෙන් මේ නවීන යුගයක් නව ලෝකයක් ඒකට ගැලපෙන ජීවත් වෙන ওই පරණ අදහස් අත්හැරලා දාන්න. කළු කුමාරයා සෝහොන් කාලි අරගොල්ලෝ මේගොල්ලෝ ඒගොල්ලෝ දැන් ඉවරයි. අපි යක්ෂණියගෙන් යමු දෙවියන් වෙත ආවෝ. දැන් ඔබහස කිව්වා යම් කාරණා මත පිළිගැනීම හොන පිළිගැනීම සිද්ධ කරනවා කියලා. ඊට පස්සේ ඔහු අහනවා මේ අපිට දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද? ඒකට ඔව් නෑ වගේ උත්තරයක් ගන්න පුළුවන්ද? හරේන්ද්‍ර එක සම්ප්‍රදාය ඒක අපි සම්ප්‍රදායන්නේ. දැන් අපි හොඳ දෙයක් කළෝතින් අපි කැමති මේ හොඳ දෙයට තවත් හොඳ හිත් තියෙන කවුරු හරි කෙනෙක් එකතු කරගන්න. මම දෙවියෝ නෑ කියලා කියන්නේ. දෙවියෝ කියන්නේ මේ ලෝකේ මේ මිනිස්සු මිය ගියාම මම දරන මතේ මිනිස්සු නැවත උපදිනවා. ඒ උපදිනකොට මිනිස්සු ඉන්නකොට කරපු හොඳ නරක අනුව මිනිස්සුන්ගේට හොඳ හෝ නරක තැනක මිනිස්සු උපදිනවා. ඒගොල්ලෝ නැතුව නෙමෙයි. පින් දීම අනුමෝදනාව පැරණි චාරිත්‍රයක්. ඒක පැරණි චාරිත්‍රයක්. ඉතින් ඒ පැරණි චාරිත්‍ර අපි කරන්න ඕන. පින් ලැබෙනවද ඒක ලබා ගන්න? එහෙම ලැබෙනවා කියලා බුද්ධහගමේ නැහැ. දැන් තිරෝකුණ්ඩ සූත්‍රයේ ඔක තියෙන්නේ. කරුණු හතරක් තියෙනවා. යෝ ඥාති ධම්මෝ අයන් නිදස්සනෝ පේතාන පූජාච කතා උලාරා බලංච බික්කු මනුප්ප දින්නම් තුම්මෙහි පුඤ්ඤම් පසුතං අනප්පක. මේක ඥාති ධර්මයක් ඉටු කිරීමක්. පින් ලැබුණත් නැතත් අපි අපේ ඥාතිය වෙනුවෙන් ධර්මයක් ඉටු කරනවා. පේතාන පූජාච මේක අපේ මිය ගියා වෙනුවෙන් කරන පූජාවක්. මේ පූජාව කරාම භික්ෂූන්ට බලය ලැබෙනවා සසුන රැක ගන්න. මේක අපේ ඥාති අනුමෝදන් වුණොත් වෙන කවුරු හරි කැමති කෙනෙක් අනුමෝදන් අපි පින් දෙනකොට නමක් සඳහන් කළත් නොකළත් අපි කියනවනේ මේ ඇතුළු අනික් කියලා. අනුමෝදන් වීම තුළින් මොකද්ද වෙන්නේ? අනුමෝදන් වීම කියන්නේ අනුව සතුටු වෙනවා. ඔව් අනුව සතුටු වීම තුළින් මොකද්ද වෙන්නේ? දැන් ඔයයි මං හොඳ දෙයක් කළාම ඔයා ඒ හොඳ දේ මගෙන් අහනවා. නෑ මං කියන්නේ දෙවියා හෝ මියගේ ඥාතිය. ඒක හොඳ දේ ඇහුවාම උතර ඔයාට සතුටක් ඇති වෙනවා. උතර මගේ සතුට ඔයාට යනවා. එදි එච්චරයි. මේ සියල්ල දැන් ඔහුට පැහැදිලි කර ගන්න ඕන. මේක සම්මතයක්ද නැත්නම් මේ ප්‍රකාශය ලබා දෙමු ලහෙරු මේ මොකද දිගට ඇහුවත් ඇත්තන අවසන් ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ මේක සම්මත ගොඩක් කරන්න පුළුවන් න්‍යායක් වල පවතින සම්මත ඒ සංස්කෘතික තුල තියෙන සම්මත. දැන් අපි ඔය දේවතා ආරාධනා කරනෝනේ ඒක Hindu සම්මතයක්. ඒක වේද මන්ත්‍ර කියන්න කලින් දේව ආරාධනා කරනෝනේ. ඒව තමයි ඇවිල්ලා තියෙන්නේ. මේව අධ්‍යයනයක් කරන්න ඕන. සොය බුද්ධ ආගම ගැන විතරක් නෙමෙයි ජෛන ආගම, Hindu ආගම, ಭಾರತೀಯ විශ්වාස, ಭಾರತೀಯ ඉතිහාසය හාලා මේ කොම අධ්‍යයනය කළ ඕන මතයකට එන්න. එතකොට මේ පොතක් දෙකක් කියවලා බණ කියන්න ගියාම ලෝකෙම පෙරලිලා යනවා. මිත්‍යාවෙන් තොරවීම තමයි යථාර්ථය හෝ අවබෝධ කරගන්න හැකි හොඳම මඟ. අපි එතෙන්ට ජනතාව කැඳවාගෙන යාමට ඔබ වහන්සේ වගේම මේ පුටුවලට ඒ මතවාදීමේ අදහස් පළ කරන හැමෝටම ආරාධනා කරනවා. ඒ එසේ වේ දාර්ශනික ඒ අනික ඒ කාරණාවත් පැහැදිලි කරන්න ඕනේ. මේ මොකද සමහරලාට මගේ අදහස හරි අදහස කියන මමත්වය තුළ හිටියේ පමණින් මෙතන දාර්ශනිකවන්නේ නැහැ. ඒ නිසා ඒ අදහස විවේචනය වෙන්න ඕන. විචාරාත්මක විචාරශීලී අදහසක් එක්ක මෙතෙන්ට එන්න පුළුවන් නම් හරිම වටිනවා. අපි ඔබට එහෙම ආරාධනා කරමින් තමයි අද අපේ සාකච්ඡා නිමාවට පත් කරන්නේ. අපේ හාමුදුරන් වහන්සේට සිර සමන්තපද ස්වාමීන් වහන්සේට ඒ වගේම අද සාකච්ඡාවට වැඩම කළ ගල්හැපිටියේ ප්‍රේමරත්න හාමුදුරන් වහන්සේට තිත්තගල්ලේ ආනන්ද සිරි හාමුදුරන් වහන්සේට අපි අපේ කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම
ඔබට බොහොම ස්තුතියි. පැයකටත් වැඩි කාලයක් මේ නරඹන්නට කාලය කැප කළාට. අපි මේ වගේම සංවාදශීලී සාකච්ඡාවකින් යළිත් මුණ ගැහෙමු.